අයිබෝන් හිතවතුනි සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා පුරා තුසිත දිව්‍ය ලෝකයෙන් චුතව පස්මහ බැලුම් බලා සිද්ධාර්ථ කුමාරයාණන් මහා මායා මව් කුස පිලිසිඳගෙන අනතුරුව මෙලව එළිය දුටුවේ වෙසක් පුර 15වක පුන් පොහෝ දිනයක ඒ වගේම බුද්ධත්ව ලබාගත්තෙත් වෙසක් පුර 15වක පොහෝ දිනයක උන්වහන්සේ පරිනිර්වාණය සිදු කරෙත් වෙසක් පුර 15වක පුන් පොහෝ දිනයක මේ තෙමගුල නිසා බෞද්ධයින් විදිහට අපි මහත් හරසරින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් වෙසක් මංගල්‍ය සමරනවා මහාවංශයේ සඳහන් වෙලා තියෙන ආකාරයට ඉතිහාසයේ ඉඳලම බොහොම හරසරින් බැතිසරින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් රාජානුග්‍රහය සහිතව වෙසක් මංගල්‍ය සමරලා තියෙනවා බෞද්ධයින් වෙන අපිට තෙමගුල සැමරීම මහත් ප්‍රීතියක් ඒ වගේම දෙලවටම කරුණු කාරණා එක්කාසු කර ගැනීමට පරම හේතුවක් කියලයි අපේ වැඩිහිටියන් කියන්නේ අද මේ කොවිඩ් 19ත් එක්ක ලෝකේ හැම කෙලවරකම ජීවත් වෙන හැම කෙනෙකුටම කාලයක් තිස්සේ තමන් පුරුදු පුහුණු කරපු දේවල් තමන් ඉෂ්ට සිද්ධ කරපු දේවල් තමන්ගේ ජීවන රටාව මේ ආදී සියල්ලම වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනස අපි හඳුන්වනවා නව සාමාන්‍යකරණය කියලා. දැන් මේ නව සාමාන්‍යකරණයත් එක්ක අපි කොහොමද තෙමගුල සමරන්නේ? තෙමගුල සමරද්දී ආමිස සහ ප්‍රතිපත්ති පූජා ගැන කතා කරනවා. දැන් මේ තත්වය තුළ අපිට ආමිස ප්‍රතිපත්ති පූජාත් එක්ක තෙමගුල සමරන්න පුළුවන්ද? වෙනදා පුරුදු ආකාරයට තෙමගුල සමරන්නේ නැති එක කොයි විදිහටද අපිට බලපාන්නේ? අපි සූදානම් වෙනවා අද කාලාත්‍රේ කතා බහ තුලින් මේ ගැන කතා කරන්න. අද කාලාත්‍රේ කතා බහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව සමරමු වෙසඟ අරුතින්. අර්ථවත්ව වෙසක් සැමරීම නැත්නම් අර්ථවත්ව තෙමගුල සැමරීම අදට වගේම හෙටටත් අපිට වගේම අපේ අනාගත පරපුරටත් බොහොම වැදගත් නිසා අද අපි කාලාත්‍රේ කතා බහ වැඩසටහන වෙන් කරන්නේ ඒ ගැන කතා කරන්න. මුලින්ම සූදානම් වෙනවා අද වැඩසටහන සඳහා සහභාගී වෙන විද්වත් මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න. අද අපිත් එක්ක එකතු වෙනවා මුලින්ම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය දේශප්‍රිය ගුණසේන මහතා එත් එක්කම අද වැඩසටහන සඳහා අපි සහභාගී කරව ගත්තා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඉරෝමි ආරියරත්න මහත්මියට එත් සමගින් අද වැඩසටහන සඳහා සහභාගී වෙනවා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා තිදෙනාටම ආයුබෝවන්. මහාචාර්යතුමා මේ වෙසක් සැමරීම විවිධ කාලවල විවිධාකාරයෙන් සිද්ධ කරලා තියෙනවා. වෙසක් සැමරීමට මහා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ පිළිබඳව මහාවංශයේත් සඳහන් වෙලා තියෙනවා. හැබැයි අද වෙද්දී සියල්ලම වෙනස් වෙලා තියෙනවා. මේ වෙනසත් එක්ක වෙනස කොහොමද අර්ථයක් එකතු කරමින් තෙමගුල සැමරීමට අපි යොදා ගන්නෙ දුලාචි පළමුවෙන්ම මේ වැඩසටහන සඳහා අපට ආරාධනා කිරීම පිළිබඳව අපේ ස්තුතිය පිරිනමනවා වෙසක් සැමරුම අර්ථවත්ව සිදු කරන්නේ කොහොමද කියන මේ තේමාවේදී ඇත්තටම වෙසක් වෙසක් කියන මේ වචනය ඇත්තටම සිංහල යෙදුම තමයි වෙසක් කියලා කියන්නේ වෙසක් මේක පාලි යෙදුම ගත්තොත් වේසාක වේසාක සංස්කෘත යෙදුම වෛසාක මම හිතනවා අපිට වඩාම හුරු යෙදුම තමයි වෛසාක උත්සවය කියන එක වෛසාක වෛසාක වේසාක වෙසක් මේ වෙසක් කියන වචනය බොදුනු ජනතාවට ලංකාවේ බෞද්ධයන්ට පමණක් නොවේ ලෝකවාසී සියලු බෞද්ධයන්ට සාධාරණ වෙච්ච
එවැගේම ලෝකවාසී සියලු බෞද්ධයා අනුස්මරණීය හැඟීමෙන් සමරන උත්සවය තමයි වෙසක් උත්සවය. ඇත්තරම මේ වෙසක් කියන වචනේ එන්නේ මේ විසාන එකතින් ආරම්භව උදාවන පොහොය තමයි වෙසක් පොහොය. එතකොට මේ වෙසක් පොහොය දවසේ අපි අනුස්මරණය කරන්නේ සිද්ධාර්ථ මේ සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය. අපි කියනවා කුමාරෝත්පත්තිය සිද්ධ වෙච්ච දවස තමයි වෙසක් දවස. ඒ වගේම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත් වෙච්ච දවස තමයි වෙසක් පොහොය දවස. ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වුණු දවස තමයි වෙසක් පොහොය දවස. ඇත්තටම මේ වෙසක් මාසේ අපි කියනවා මල් මාසේ කියලා. මල් මාසේ කියන්නේ මැයි මාසේ. මැයි මාසේ මල් මාසේ හැම පැත්තෙම පරිසරය වෙනස් වෙච්ච කාලවකවානුවක් තමයි මේ කියන්නේ. එතකොට මේ වෙසක් පුරපසළොස්වක් පොහොය දිනය අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් සිදුවීම් තුන අපි කියනවා තුන් මංගල්‍ය කියලා තෙමගුල කියලා කියනවා. තෙමගුල අනුස්මරණය කරමින් තෙමගුල සිහිපත් කරමින් සදැහැති ලෝකවාසී බෞද්ධයා මේ කියන දවසේ අනුස්මරණීය හැඟීමෙන් සිහිපත් කරනවා. ඇත්තටම මේ හා සම්බන්ධව අපි මූලාශ්‍රය විමසලා බලනකොට අපිට හමු වෙනවා දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකේ වැඩ ඉන්න අවස්ථාවේ උන්වහන්සේ දේශනා කරනවා සදැහැති සදැහැත්තන්ට මේ දැක අනුස්මරණීය හැඟීම් පහළ කරගත හැකි ස්ථාන හතරක් පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. සිද්ධාර්ථ කුමරු උපන්න ස්ථානය, ඒ වගේම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ස්ථානය, බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙච්ච ස්ථානය, ඒ වගේම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කරපු ස්ථානය. මේ කියන ස්ථාන හතරෙන් ඇත්තටම වෙසක් පුරපසළොස්වක් පොහොය වැදගත් සිදුවීම් තුනක්ම අනුස්මරණීය හැඟීමෙන් සිහි කරන ස්ථාන හැටියට තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා මූලාශ්‍රවලට අනුව බුදුරජාණන් වහන්සේගේ අවවාදය එහෙම නැත්නම් ඒ අනුස්මරණීය හැඟීමෙන් සිහි කළ හැකි ස්ථාන අද ලෝකවාසී බෞද්ධයා මේ දිනය සමරනවා. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල තමයි මේ අනුස්මරණයට පත් කරන්නේ. එතකොට මේ විදිහට ඒ අනුස්මරණීය හැඟීමෙන් මේ දිනයෙහි ඒ මේ උතුම් තෙමගුල සිහිපත් කරන බෞද්ධයාට ඒ සඳහා මේ ඓතිහාසික වශයෙන් සැලකුවොත් එහෙම ලංකාවේ මහා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු තැන සිට ඉතිහාසයේ පුරා පහළ වෙච්ච මේ සියලු රජවරු මේ වෙසක් උත්සවය සැමරුවා, අනුස්මරණීය හැඟීමෙන් උත්සවය පැවැත්තුවා. ඒ නිසා මේක ඇත්තටම ආගමික බෞද්ධයාගේ ආගමික දිනය තමයි වෙසක් පොහොය කියලා කියන්නේ. බෞද්ධයාගේ ආගමික දිනය. ඒ ආගමික දවසේ ආගමික දිනයේදී කොහොමද මේ අපි අනුස්මරණය කළ යුත්තේ, අනුස්මරණය කරන්නේ කොහොමද? අනුස්මරණය කිරීම සඳහා විශේෂයෙන්ම සඳහන් වෙනවා අපි අනුස්මරණය කරන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් සහ ආමිස පූජාවෙන්. ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් තමයි මේ තෙමගුල සමරමින් වෙසක් පොහොය සිහි කරමින් මේ අනුස්මරණය කරන්නේ. එතෙන්දී ඇත්තටම අපි මේ
සාකච්ඡාවේදී අපේ අවධානය යොමු වන්නේ ගිහි පැවිදි ભેදයක් නැතුව සියලු ශ්‍රාවක සමාජයම මේ දිනේ සමරනවා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ භික්ෂු සමාජී භික්ෂුන් වහන්සේලා මෙහි නායකත්වයේ දරමින් ඒ වගේම වැඩසටහන් සංවිධානය කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්නට ඉදිරිපත් වෙලා මේ කටයුතු කරනවා ඒ වගේම මේ ගිහි ජීවිත ගත කරන ගෘහස්ත සමාජයට විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති පූජාවට සූදානම් වෙන වැඩිහිටි පිරිසට ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්නට ඒ වගේම ආමිසයෙන් ප්‍රතිපත්ති මේ මේ අනුස්මරණය කරන් සූදානම් වෙන අයට ආමිසයෙන් මේ බුදුන් පුදන්නට පුළුවන් අවස්ථාවක් හැටියට තමයි සලකන්න පුළුවන්කම තියෙන. ඒ නිසා විශේෂයෙන්ම මේ අනුස්මරණීය දවසේ වෙසක් පොහොය දවසේ අපිට මේ ආකාර දෙකෙන්ම මේ සමරන්න පුළුවන් කියන කාරණාව මෙතෙන්දී අපි අවධාරණය කරනවා. මහාචාර්යතුමා මේ අර මං වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේ දුටුගැමුණු රජතුමා සූ 20 වසරක් ඊට පස්සේ වසබ රජතුමා වසර 44ක් මේ ආදී වශයෙන් අපේ ඉතිහාසයේ රාජනායකින් පවා වෙසක් මංගල්‍ය සැමරුවා කියලා මහාවංශයේ සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මෑත කාලය තුලත් මෑත කාලීන ඉතිහාසය තුලත් මහත් හරසරින් අපි තෙමගුල සැමරුවා. හැබැයි දැන් අපි හැමෝටම මේ ලොකු බාධකයක් එක්ක තමයි ඉදිරියට යන්න වෙන්නේ. මෙවර රාජ්‍ය වෙසක් මංගල්‍යයේ සැමරීමේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? මේ වසරේ ඇත්තම අපි තෝරගත්තේ යාපනයේ නාගදීපේ තමයි. දැන් මීට සමගාමීව අපේ මහාචාර්යතුමා කිව්වා වගේ ප්‍රතිපත්ති පූජා වෙනම වෙනවා. ඊට අමතරව අපේ ආමිෂ පූජා වෙනම වෙනවා. ඒ එක්කම විශාල සංවර්ධනයක් අපි පන්සල් බල සංවර්ධනයක් කරනවා. ඊට අමතරව විශාල සංස්කෘතික වැඩසටහනක් කරනවා. මොකද අපි වෙනදාට අපි නොකල විදිහේ විශාල වැඩසටහනෙහිදි කරනවා. හැබැයි මෙහිදී නැවතත් මම මතක් කරනවා අපි අර සෞඛ්‍ය උපදේශ වලට අනුකූලව තමයි මේ කාර්ය කරන්නේ. හැබැයි අපි මේ අපේ මෙතන විශාලම වැදගත්කම වෙන්නේ මෙතනදී විශාල සමාජීය සත්කාර කීපයක්ම කරනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පවුල් හතරක් දුප්පත් පවුල් හතරක් තෝරගෙන එයාට නිවාස හතරක් අපි හදලා දෙනවා. ඊට අමතරව පවුල් 500කට එයාට වියල සලාක 500ක් දෙනවා, වියල සලාක මලු. ඊට අමතරව ඉස්කෝලේ ළමයි 500කට පොත් ලබා දෙනවා. ඊට අමතරව ළමයි 500කට සපත්තු, ඉස්කෝලේ සපත්තු අරන් දෙනවා. ඊට අමතරව එයාගේ 500 දෙනෙකුට පොත් බෑග් අරන් දෙනවා. ඒ කාර්ය අපි කරනවා. ඒක තමයි සමාජ සත්කාර වශයෙන් අපි කරන්නේ. ඊටත් අමතරව විවිධ ස්ථානවල ඒ අයට වැසිකිලි පහසුකම් නැති අයට ඒ දේවලුත් අපි ලබා දෙනවා. එතකොට ඒක කෙරෙන්නේ ඇත්තටම සමාජ සත්කාර හැටියට. ඊට අමතරව අපි මේ වෙනකොට නාගදීපේ සංවර්ධන කටයුතු සඳහා මිලියන 10ක් 19 මිලියන 14ක් වැය කරනවා. ඊට අමතරව මිලියන 35ක් වැය කරනවා මුළු උතුරු පළාතෙම තියෙන පන්සල් සංවර්ධනය කරන්න. ඊට අමතරව දහම් පාසල් වලට මිලියන 12ක් වියදම් කරනවා සංවර්ධනයට. ඊට අමතරව දහම් පාසල් පොත්පත් ලබා දෙන්න මිලියන 10ක් වියදම් කරනවා. විශාල මුදල් ප්‍රමාණයක් රජයෙන් ලබා දුන්නා රාජනායකින් දෙදෙනා මේ කාර්ය උත්කර්ෂවත් අත්දැකීමට කරන්න. ඒ සියල්ලම හැබැයි අර කියන සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව තමයි කෙරෙන්නේ. ආචාර්ය දොමිනි, මේ වෙසක් ගැන කතා කරද්දී ආමිස සහ ප්‍රතිපත්ති පූජා ගැන කියනවා. මොනවද ආමිස පූජා, මොනවද ප්‍රතිපත්ති පූජා? තෙරුවන් සරණයි සියලු දෙනාටම. දුලාශි, ඔයා මගෙන් අහනකොට මම හිතින් ගමන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දිනේට. අපිට ධර්ම සමුච්චයක් විදිහට දීඝනිකායේ මහපරිනිබ්බාන සූත්‍රයේදී බුදුන් වහන්සේ පිරිනිවන් පෑව දින කිහිපේ, පිරිනිවන් පෑමට ආසන්න වූ දින කිහිපේ ගත කරපු සංවේදී ස්වභාවය, උන්වහන්සේ ඉතා අපහසුවෙන් තමන්ගේ රෝගාතුර වූ කය වත්තම් කරගෙන මහා දුර බැහැර ගමනකුත් එනවා උපවත්තන සල්ලු වෙනට.
එන අතරමාරේ උන්වහන්සේ කිහිප විටක් ක්ලාන්ත වෙනවා. උන්වහන්සේ අවසාන දානය වළඳන්නේ චුන්ද කර්මාර පුත්‍රයාගේ. උන්වහන්සේට වළඳන්න සිද්ධ වෙනවා සූකර මද්දවේ. ඒ වැළඳීමෙන් පස්සේ උන්වහන්සේ දැඩි ලෙස අතිසාර කියන රෝගයට පත් වෙනවා. මේ අතිසාර රෝගේ උන්වහන්සේට මල සමග ලේ පිට වෙනවා. ඉතින් දැඩිව කලන්ත වෙනවා. අතරමඟ නැවතිලා ස්ථාන දෙකකින් උන්වහන්සේ ජලය පානය කරනවා. කකුත්තා නදියෙන් සහ ඊට ආසන්නව තවත් ස්ථානයකින්. ඉතින් මෙහෙම ගමන් කරලා උන්වහන්සේ අවසන ඇවිල්ලා උපවත්තන සල්වියනේ සැතපෙනවා. තමන්ගේ අනුගාමිකයන් එහෙම නැත්නම් අපි භික්ෂුන් වහන්සේලා අනද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ චුන්දක භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ අය එකතු වෙලා උන්වහන්සේට පිරිනිවන් මංචකය සකස් කරනවා. උන්වහන්සේගේම සිවුරු නමල සල් ගස් දෙකක් අතරමැද උතුරට හිසලා උන්වහන්සේ සැතපෙනවා. උන්වහන්සේ එහෙම සැතපෙනකොට ඒ වෙලාවේ ඒ කාලේ සමා මේ සල් ගස්වල මල් පිපෙන කාලයක් නෙමෙයි කියලයි සූත්‍ර සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. නමුත් එක්වරම අකාල පුෂ්පයන්ගේ සල් උයන පිරී යනවා. සැතපුණු බුදුන් වහන්සේගේ ශරීරයට මේ මල් රේණු වැටෙනවා. උන්වහන්සේගේ ශරීරයට රිද්මයානුකූලව මේවා වැටෙනවා. එහෙම වැටෙන අතරේ තව දෙවියන් අහසෙන් වැඩම කරලා විවිධ පුද පූජාවල් සිද්ධ කරනවා. ඒ පුද පූජා අතර දිව්‍ය වත්සුණු දිව්‍ය මදාරා මල් මේ වගේ විවිධ පුද පූජාවල් බුදුන් වහන්සේගේ කය සන්තර්පණය කරන්නට ඒ අවසාන මොහොතේ දෙවිවරුන් එකතු වෙලා සිද්ධ කරනවා. ඉතින් මේක මහා ආශ්චර්යයක්. ඒ වගේ දෙයක් දැක්ක භික්ෂුන් වහන්සේලා පුදුමයටපත් වෙනවා. ආනන්දහාමුදුරුවන්ට බුදුහාමුදුර මේ මොහොතේ අමතනවා. අමතලා කියනවා ආනන්දේ දැන් ඔබ දකිනවා ඔබ දකිනවා මේ මල් වලින් මේ පරිසරයේ පවා මට පුද පූජා පවත්වනවා. දෙවිවරු මට පුද පූජා පවත්වනවා. නමුත් මෙය නෙවෙයි නියම තථාගත පූජාව. ධර්මයේ අනුත්සුක වෙන්න නොවි ධර්මයේ උත්සුක වෙලා ධර්ම මාර්ගයේ ගමන් කරමින් නිර්වාණ ගාමීව ඉතා ඉක්මනින් සංසාරයේ මේ කෙලෙස් තැවෙන වැර ඇතිව කටයුතු කරලා සසර කෙරකර ගැනීම රහත් භාවයට පත්වීම තමා මං ඔබගෙන් අපේක්ෂා කරන නියමාකාර තථාගත පූජාව. බුදුහාසයෙන් එහෙම ප්‍රකාශ කරනවා. ඉතින් මේ අතරම ආනන්දහාමුදුරුව නැවත අහනවා. ගොඩක් තියෙනවා ප්‍රශ්න උන්වහන්සේට බුදුහාමුදුරුවන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් දැන් අසා දැනගන්නට. මේ තව එක ප්‍රධාන ප්‍රශ්නයක් අහනවා. යම් දැන් බුදුන් වහන්සේ අද පශ්චිම යාමේ අද රාත්‍රියේ පිරිනිවන් පානවා. මට පැහැදිලි කරන්න බුදුන් වහන්සේ කෙසේද ඔබ වහන්සේගේ සිරුර උදෙසා අපි කටයුතු කළ යුත්තේ. එතකොට බුදුන් වහන්සේ කියනවා ආනන්දේ ඒක භික්ෂුන් වහන්සේලාගේ රාජකාරියක් නෙමෙයි. ඒකට මං වෙනුවෙන් කැපවෙච්චි ගිහි උපාසක උපාසිකාවන් ගහපතීන් රජවරු අනන්ත ඉන්නවා. ඒ අය මං වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරාවි. නැවත අහනවා ඒ අවශ්‍ය කටයුතු කෙසේද කරන්නේ. එතකොට කියනවා මේ සක්විති රජ කෙනෙක්ට අවැසි පිළිවෙත් වලට අදාළව මගේ සිරුර උදෙසාත් කටයුතු කරන්න කියලා. දැන් මෙතනදී මට අවශ්‍ය වුණේ දුලාශි ප්‍රකාශ කරන්න මෙතන මේ ප්‍රතිපත්ති හා ආමිෂ කියන කාරණා දෙක තමයි බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ප්‍රතිපත්ති පූජාව කියන්නේ බුදුන් වහන්සේ දෙසූ
मार्गे गमन करमी निर्वाणयट पत्वी अपे मे संसारे केरवल केर गणीम रहत भावयट पत्वीम एक विशेषाय भिक्षुन महांसेला उदेसा धर्म मार्गे गमन करन पैविधि जीवितया गत करन भिक्षुन महांसेलागे प्रतिपत्ति पूजा एआई मुदुन महांसे अवसान मोहते पुनः पुनः प्रकाश करन ए वाकेम अपे महाचार्य तुमा क्युवा बुधुन महांसे मे धर्म समुच्चयम प्रकाश करन वकील केसेद पुद्गले बौद्धे बुधुन महांसे के जीवित अदाल सिद्धि मतक करमीन स्मरणय करमीन सिहिपात करान्ने एकट गौरव दाक्वान्ने कीला इतना बुधुन महांसे के न महाचार्य तुमा के कारण बुधुन महांसे उपन्न स्थाने बुद्धत्वेट पत्तु स्थाने ए वगेम पलमु दमसक पवतुम पलमु धर्मदेशनाव कल स्थाने बुधुन महांसे पिरिनवान पै स्थाने केन मे स्थान हतरे हतरम बौद्धयांट देक सित पहान कर वंदनामान कर है कि स्थान कियला ए वगेम सदहति बौद्धयो अनागते दी बुधुन महांसे वेनुवेन करन पुद पूजा एतनट अनिवार्यम सिदु करावी एक तमा अपिट थियन फलवेनि प्रवेशय आमिस पूजाव संबंधेन बौद्ध साहित्ये हमुवेन मीट एहाट आवहम अपिट हमुवेन जातक साहित्ये जातकयक कालिंग बोधि जातके मे कालिंग बोधि जातके अपिट पेल साहित्य हमें पड़ी उद्देश्य गाथा वक्तरा नम मेक विग्रह करवा जातक अट्ठ कथावे इतने तम जातक कथाव संधारण मे जातक कथावेदि संधारण उदन महांस आराम बेहरट वैडी अवस्थावल सहदेवत उवैसियन फैमिन न बुधन महांस दखींद ना हेमद नाम बुध पुदट माल सुवंद वर्ग फैन रगने बुधन महांस्य नाम मेक आराम दुरकड़ दाला मे नैवते पिट मे अंगेलायानव इता दुखे इति आनंद हामद्रो बुध हामद्रो हानव मेकट प्रतिकारमे मे प्रतिकारमे विधियट थम अद अभी वंदना मानकरन शारीरिक पारिभोगिक हा उद्देशिक कियन मे वंदना क्रम तुन हेदेन्नी शारीरिक वंदने किल अभी अद्दा कियन्नी अभी वंदना करान्नी चैत्यक निदान करपु धातु वंदने पारिभोगिक कियन्ने भिक्षुन महांस बुधुन महांसे विसिन परिहरणय करपु बोधि पात्र धातु आदि विविध वस्तुन वलट करण वंदनामान ए वगेम उद्देशिक मे देखम अवस्था थे नो अभिधानवा बुधुन हसे पिरीवा पैवट पसे धातु बेदीगिये रजपाउल अटक कतर धातु नोलबिचे थिटिया इतकोट ए आयट ए धातु नोलबुण वेलावट मनाधिकरे बुधुन हसे जीवमान जीवमान बुध पेलिमया सकस्करला जीवमानव बुधुन हसे वेड हिटिनवा केल हितागन ये प्रतिमावट वंदना करा उन्होंने विधिमा वंदना मान हेदेन्े सकस्वेन्े दें ओवाट अदालव अभी विसक्तव सेवेवा विशीलोम पोयदवसट बौद्धयान विधियट आमिष पूजा करण किलान पसवेवा आहार पानवेवा इतकोट सुवंद विलव सुवंद वर्ग पान विविध पेन मे ओकुम पूजा करना मे वतमा आमिष पूजा विधियट हंदुन्वन होदाय कालात्रे कथाभातुलिन अभी अद कथाकराने वेसख मंगल्य पिलिबंदव अपे मातृकाव समरमु वेसंग बैतियेन अपे सोदानम मे पिलिबंदव तपत् कथाकरन्न हेबै ईट पेर अपे सोदानम वेन्ने विरामयक् लबा गन्न
විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද අපි කතා කරන්නේ මෙවර අපි කොහොමද වෙසක් මංගල්‍ය සමරන්නේ කියන කාරණාව පිළිබඳව. අපේ මාතෘකාව සමරමු වෙසඟ අරුතින්. මාචාර්යතුමා මේ බෞද්ධ සංස්කෘතිය තුළ බෞද්ධයා පිළිබඳව වෙනස් හැඳින්වීමක් දැක්මක් තියෙනවා. හැබැයි අද මේ සමහර කරුණු කාරණා එක්ක බෞද්ධයින් විදිහට අපි අපිව හඳුනගෙන නැද්ද කියන ගැටලුවත් ඇති වෙනවා. ඒ හින්දා අපි මතක් කරමු බෞද්ධ දර්ශනය තුල බෞද්ධයා කියන්නේ කවුද? බෞද්ධයන් විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද? දුලාශි ඊටාම කාලීන ප්‍රශ්නයක් මතු කළේ. මේ ඇත්තටම බෞද්ධ සමාජයේ බොහෝ බෞද්ධයින් තමන්ගේ බොදුණු බව අපි ඇයි මේ බෞද්ධ කියන යෙදුම පාවිච්චි කරන්න කියන එකත් නිවැරදිව වටහාගෙන නොවේයිද හැසිරෙන්න කියන අදහසක් මං හිතනවා මේ පවතින එකක්. ඒ නිසා වෙන්න ඕන මේ දුලාශි මේ ප්‍රශ්නේ මතු කරන්නේ. ඇත්තටම බෞද්ධ මේ බෞද්ධ කියන වචනයෙන් එන්නෙම මේ බුද්ධ කියන වචනයත් එක්ක. බුද්ධ කියන වචනය මේ පාලි භාෂාවෙන් එන යෙදුමක්. බුද්ධ කියලා කියන්නේ පාලි භාෂාව කියන ධාතු මූලික භාෂාවක්නේ. ක්‍රියා මූලයකින් තමයි වචන නිස්පත්ති එන්නේ. බුද්ධ කියන වචනේ මේ ධාතුව තමයි, නැත්නම් ඒ වචනය සකස් වීමේ මූලය තමයි බුද්ධ ධාතුව. බුද්ධ කියලා කියන්නේ බුද්ධ බෝධනේ අවබෝධයෙහි තමයි මේ වචනේ එන්නේ. අවබෝධය අවබෝධ කළ තැනැත්තා තමයි බුද්ධ කියලා කියන්නේ. එතකොට අවබෝධය ලැබුවේ කුමක්ද? බෝධිය තමයි සාක්ෂාත් කළේ. බෝධිය කියලා කියන්නේ අවබෝධය. අවබෝධය සාක්ෂාත් කළ කෙනා තමයි බුද්ධ කියලා කියන්නේ. එතකොට මේ බෞද්ධ කියන වචනයත් මෙහා සමගාමී. බෞද්ධයා කියලා කියන්නේ ඇත්තටම අවබෝධයෙන් මේ කරුණු කාරණා වටහාගෙන තේරුම්ගෙන අවබෝධයෙන් දැනුමින් යුක්තව ක්‍රියා කරන හැසිරෙන තැනත තමයි බෞද්ධයා කියලා කියන්නේ. දැන් සාමාන්‍ය සාහිත්‍යයේ තියෙනවා මේ වැදගත් යෙදුම් දෙකක් තමයි මේ කියන බෞද්ධ කියන යෙදුම ගත්තොත් එහෙම ඒක අවබෝධයේ මුල් කොටගත් මේ යෙදුමකින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඊගාවට අවබෝධයට මේ බෞද්ධයා නිරන්තරයෙන්ම මේ තෙරුවන් පිළිබඳව බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පිළිබඳව ත්‍රිවිධ රත්නයේ පිළිබඳව මේ කරුණු කාරණා තේරුම්ගෙන වටහාගෙන ඒ පිළිබඳව විශ්වාසයෙන් තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒ විශ්වාසයට කියනවා අපි සද්ධා කියලා, ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාවෙන් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා බෞද්ධයා තුළ નિરાයාසයෙන්ම තෙරුවන් ඇසුරෙන් වැඩෙන ඒ හැඟීම් ධාරාව ශ්‍රද්ධාව නමින් තමයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඊට විරුද්ධව යෙදෙන යෙදුමක් තියෙනවා, ඒකට කියනවා භක්තිය කියලා. භක්තිය කියලා කියන්නේ ඒකට සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා අන්ධ විශ්වාසය කියලත්. අන්ධ විශ්වාසය මේ ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. එතකොට භක්තිය මතුවෙන්නේ තර්ජණයට පත් වෙච්ච තැන. මිනිසා තර්ජණයට තැති ගැනීමට බියටපත් වුණා නම් ඒ තුල මතුවෙන්නේ භක්තිය. නමුත් බෞද්ධයා තුල භක්තිය නෙමේ වර්ධනය වෙන්නේ. බෞද්ධයා තුල වර්ධනය වෙන්නේ ශ්‍රද්ධාව. ඒ නිසා මේ අපි මේ තෙමගුල සමරමින් වෙසක් අනුස්මරණය කරමින් කටයුතු කරන්නේ මේ බෞද්ධයා සැදැහැතිව ශ්‍රද්ධාවෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ. සැදැහැති බෞද්ධයා තමන්ගේ අර අවබෝධයට පාදක වෙච්ච බුද්ධිය ඉදිරියෙන් තබාගෙන කළ යුතු දේ සහ නොකළ යුතු දේ මනාව මේ පැහැදිලි කරගෙන තමයි හඳුනාගෙන තමයි යෙදෙන්නේ. ඒ නිසා මං හිතනවා මෙතෙන්දී අපි පැහැදිලි කරගන්න ඕනේ අද මේ අපි ජීවත් වෙන මේ කාලයත් එක්ක බෞද්ධයා විසින්
මේ තෙමගුල සමරමින් වෙසක් අනුස්මරණය කරන අවස්ථාවේ කළ යුතු දේ කුමක්ද නොකළ යුතු දේ කුමක්ද කියන එක. ඒක පැහැදිලිව මේ තේරුම් ගත යුතු දෙයක්. ඒ නිසා මේ අර මුලින් අපි සාකච්ඡාවේදී මතු කළා මේ වෙසක් සමරමින් ආකාර දෙක මේ පූජාවක් තමයි කරන්නේ. එකක් කිව්වා අපි ප්‍රතිපත්ති පූජාව අනික කිව්වා ආමිස පූජාව කියලා. බෞද්ධයාගේ ජීවිතය ගත්තෙන් පස්සේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්ම මාර්ග දෙකක් නෑ. එක ධර්ම මාර්ගයයි තියෙන්නේ. අපි කියන එක මජ්ක්‍ධිමා පටිපදා මෙද මාවත කියලාත් අපි කියනවා. මෙදුම් පිළිවෙත කියලාත් කියනවා. ඒ මජ්ක්‍ධිමා පටිපදා මෙද මාවතේ ගමන් කරන මේ ශ්‍රාවක සමාජයේ සියලු කණ්ඩායම් වලට අපි කියනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස. මේ සිව්වණක් පිරිසේ ඇත්තටම මේ අපනියෝජනය කරන්නේ උපාසක උපාසිකා කියන මේ දෙපක්ෂය මේ කණ්ඩායම් දෙක තමයි අපි නියෝජනය කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අප මේ ධර්ම මාර්ගයේ අපට පැහැදිලිව පෙන්눔 කරපු එක ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. මේ එක ධර්ම මාර්ගයක් අනුගමනය කිරීමේදී මේ භික්ෂු භික්ෂුණී උභය සංඝයාට පැහැදිලිවම මේ උන්වහන්සේලාට අනගාരിക ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම උපාසක උපාසිකා අපට අගාരിക ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන්. අගාരിക ගිහි ගෙදර ඉඳගෙන අපි මේ අඹ දරුවන් පෝෂණය කරනවා. ඒ වගේම අපේ ඥාති හිතවතුන්ට අපි සංග්‍රහ සම්මාන කරනවා. ඒ වගේම මිල මුදල් පරිහරණය කරනවා. සලුපිලි පළඳිනවා. ආවරණ පළඳිනවා. බොහොම සුවඳ විලවුන් ගල්වනවා. අපිට මේ විශේෂයෙන් මෙතෙන්දි මතක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ අපි කාමභෝගී ජීවිතයක් ගත කරන්නේ. කාමභෝගී ජීවිතයක් ගත කරන ගෘහස්තයා ගිහි ගෙදර ඉන්න මේ උපාසක උපාසිකාවන්ට අවබෝධයෙන් යුක්තව ධර්ම මාර්ගයේ අනුගමනය කරනවා නම් අර කාම්භෝගී ජීවිත ගත කරන අපිට පුළුවන්කම තියෙනවා කළ යුතු දේ කුමක්ද නොකළ යුතු දේ කුමක්ද කියලා හඳුනාගෙන මේ නොකළ යුතු දේ බැහැර කරන්නත් කළ යුතු දේ අනුගමනය කරන්නත් පුළුවන්කම තියෙනවා. එතෙන්දි විශේෂයෙන්ම මා කැමැති පෙන්වලා දෙන්න විශේෂයෙන්ම කළ යුතු දේ කුමක්ද දැන් කියනවා නිති පන්සිල් පොහොයාට සිල් නිති පන්සිල් පොහොයාට සිල් කාම්භෝගී ගෘහස්ත ජීවිත ගත කරන අපි මේ නිත්‍ය වශයෙන් පංචශීලය ආරක්ෂා කරමින් ජීවත් වෙන අය ඈ මේ ඒකේ අඩු මේ වැඩිකම් තියෙන්න පුළුවන් සැබෑවටම පන්සිල් රකින්නවත් නැද්ද කියලා හිතන් මේ එහෙම ප්‍රශ්න මතු කරන්න පුළුවන් කොහොම නමුත් නිති පන්සිල් නිත්‍ය වශයෙන් අපි පංචශීලය ආරක්ෂා කරනවා. ඒ වගේම පොහොයාට සීල්. පොහොය දවසේ අපේ ප්‍රතිපත්තිය තමයි අෂ්ටාංග සීලය සමාදන් වෙලා හිටන් මේ ගුණවත් ජීවිතයක් ගත කරන එක. එතකොට අගාධික ජීවිත ගත කරන අගාධික ප්‍රතිපදාවේ අපිට තියෙන ධර්ම මාර්ගයේ මේ තියෙන වැදගත්ම ආකාරය තමයි මේ අටසිල් සමාදන් වෙලා ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ජීවත් වෙන එක. ඊගාවට මේ ආමිෂය හා සම්බන්ධව සැලකුවොත් එහෙම මේ ධර්ම මාර්ගයේ අනුගමනය කරන්නට යොමු නොවන වැඩිහිටි නොවන මේ තරුණ ජීවිත ගත කරන අයට ළමා ජීවිත ගත කරන අයට ආමිෂයෙන් පුළුවන්කම තියෙනවා මේ බුදුන් පුදන්ට උපස්ථාන මේ අනුස්මරණය කරන්නට. එතකොට එතෙදි ආමිෂයෙන් මේ අනුස්මරණය කරනකොට දන් දෙන්න පුළුවන් දන් සැල් පවත්වන්න පුළුවන් ඊගාවට සැරසිලි කරන්න පුළුවන් මේ වෙනත් මේ විනෝදයේ සඳහා අපි පාවිච්චි කරන වචනයක් විනෝදය ධාර්මික විනෝදය. එතකොට මේ ඒහා සම්බන්ධව සැලකුවොත් එහෙම මේ ආමිස මේ පූජාවෙන් මේ දවස අනුස්මරණය කරන්න පුළුවන්කම තියෙනවා. මේ දෙයාකාරයෙන්ම නිවැරදිව අපි කළ යුතු දේ කුමක්ද හඳුනාගෙන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම නොකළ යුතු දේ මොනවද කියලා හිතන් හඳුනාගෙන බැහැර කරන්න ඕනේ.
මං ඊළඟ අවස්ථාවේදී අපිට ඒ පිළිබඳව තවදුරටත් කතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා. හොඳයි. ආචාර්යතුමනි මේ බෞද්ධයින් විදිහට කවදත් අපිට පූර්වාදර්ශයන් සැපවුවේ නායකත්වය ලබා දුන්නේ භික්ෂූන් වහන්සේලා. දැන් මේ වගේ කාල වකවානුවක අපි වෙසක් සමරන්නේ කොහොමද අපේ ජීවිත කොහොමද වෙනස් කරගන්නේ අර්ථයෙන් වෙසක් සැමරීම මේ ආදී දේවල් පිළිබඳව භික්ෂූන් වහන්සේලා මොනවද කරන්න ඕනේ කොහොමද අපිට පූර්වාදර්ශ සපයන්න ඕනේ දුලාශී ගැඹුරු ප්‍රශ්නයක් කාන්තාවක් විදිහට මට දුන්නේ මම හිතන්නේ මොකද අපි ගිහයන් විදිහට මම හිතන්නේ අපේ ගෞරවනීය මහා සංඝරත්නයට නැවත මේ කාරණා පෙන්වලා දීමටවත් සුදුසු නැහැ මොකද ඉතිහාසයේ පුරා දැක්කහම බැලුවහම ඔබ මතක් කරා ඉස්සෙල්ලා මේ මහාවංශය ගැන මහාවංශයේ පටන්ම මේ දක්වාම මේ බෞද්ධ සංස්කෘතියේ නියමුවා වික්ෂුන් මහසී උන්වහන්සේ තම අපි මේ දුර කැඳාගෙන ඇවිල්ලා තියෙන්නේ බෞද්ධයන් මේ දුර රැගෙන ඇවිල්ලා තියෙන්නේ උන්වහන්සේ තම අපිට හොඳ නරක කියලා දීලා තියෙන්නේ යහපත කුමක්ද අයහපත කුමක්ද කියන එක පොතපතේ සඳහන් වුණා බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් පොතපතට ගියන කලින් මහසේලා ඉතාම දුෂ්කර ගමනක තමයි මේවා රැගෙන ආවේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධර්ම කොටස් ග්‍රන්ථාරූඪ වුණේ නැහැ මේ ධර්ම කොටස් ග්‍රන්ථාරූඪ වෙන්නට මත්තෙන් පරම්පරා ගානක් අපේ බාණක පරපුරු කියලා අපි කියන භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාම පත් කරගත්තු මේ භික්ෂු පරම්පරා වලින් මේ ධර්මයේ කටපාඩම් කරගෙන ගෙනාවා අද අපිට මේ ධර්ම සමුච්ඡයන් විදිහට හමු වෙන සිළුම නිකාය දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය අංගුත්තර නිකාය සංයුත්ත නිකාය අදී නිකාය ඒ වගේම කුද්දක නිකාය ධර්ම කොටස් අභිධර්ම පිටකේ විනය පිටකේ මේවා විවිධ භික්ෂුන් වහන්සේලාගේ පරම්පරා විසින් පවත්වාගෙන ආවා මට මතකයි අපේ ඉතිහාස පොත්වල තියෙනවා ඔබටත් මතක ඇති ලංකාවේ බොහෝම दुर्भिक्ष समय बेमिनितिया साय वेलावे भिक्षुन महान सेलाट वत्र पदक ने आहार पान ने दाने वेलक ने वेल्ले बिम दिगा वेला मेवा खटपाड़ करगत्व नोनसी पवत्वागन इंदो निंदा एकिने काट खानेट खोंदुरेला इता अपहसुए सज्जायने करा इदी हेव भिक्षुन महान सेला पिर सक्तमा अपे नियमो लंकावे नियमो එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ ඉඳලා මේ දක්වා අපේ බෞද්ධ සංස්කෘතිය පවත්වාගෙන ඉන්නේ මේ ගුරුහරුකම් වලින් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ ආකාරයෙන්ම අපිට ලබා ගන්න හැකියුනේ භික්ෂුන් වහන්සේලා නිසා. ඉතින් භික්ෂුන් වහන්සේ අද වෙනකොට බහුතරයක් අපි දන්නවා මේ වෙසක් මංගල්‍යය පවත්වා යුතු ක්‍රමයේ කෙසේද කියන එක අපිට ආදර්ශයෙන් පෙන්වා දෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල කනගාටුවෙන් අපිට සිහිපත් කරන්නට සිද්ධ වෙනවා. ඛේදනීය තත්වයන් තියෙනවා. නියම බුද්ධ පුද චෛත්‍ය කුසට මල් පුරවල. චෛත්‍ය මල් වලින් වහලා චෛත්‍ය කොඩි වලින් වහලා පලතුරු වලින් වහලා පූජා කරන එක නෙමෙයි. ඇතම් අවස්ථාවල අපේ ස්වාමින් වහන්සේලා එවැනි පින්කම් සංවිධානය කරනවා. ඉතින් මේ යුගය අපි එක පැත්තකින් රට ව්‍යසනයකට පත් වෙලා ඉන්නවා කොවිඩ් තත්වයෙන්. ඉතින් මේ වෙලාවේ රටේ තියෙන ලෝකයේ තියෙන සම්පත් හිගේ සලකා බලන්න කියලා මම යෝජනා කරනවා අපේ ආදරණීය ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට. ඒ සම්පත් හිගේ දැකලා බුදුන් වහන්සේට පූජා කරන ප්‍රමාණය ඔබ වහන්සේලා දන්නවා. උන්වහන්සේලා දන්නවා. නමුත් අපිට පුළුවන්. අද රටේ කොයිතරම් ආහාර පාන නැති මිනිස්සු ඉන්නවද? හිසට වහලක් නැති මිනිස්සු ඉන්නවද? ඒ අය වෙනුවෙන් අපිට පුළුවන් නියම දානේ පූජා කරන්න. ඒක තමයි බුදුන් වහන්සේ යෝජනා කරේ. දීඝනිකායේ තියෙන කූටදන්ත කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ ඉන්නවා රජ කෙනෙක්.
මේ රජතුමාගේ නම මහා විචිතාවි. මේ රජතුමාට අවශ්‍ය වෙනවා මහා විශාල යාගයක් පවත්වන්න. මේ යාගය පවත්වන්නට ගියාම දුලාශි රජතුමාගේ පුරෝහිත බමුණෝ රජතු මේකට ඉඩ දෙන්නේ නැහැ. මොකද රට ඒ වෙද්දී යාගයක් පවත්වන්නට හෝ ඒ වගේ විශාල ධනස්කන්ධයක් වැය කරන්නට සුදුසු අවස්ථාවක් නෙවෙයි තියෙන්නේ. රට විවිධ බාධක වලින් පිරීලා ඒ මොහොතේ ඒ රටේ විවිධ ගැටලු තිබුණා. මිනිසුන්ට කන්න නැහැ. මිනිසුන්ට රැකියා නැහැ. මිනිසු දරිද්‍රතාවයෙන් පෙළිලා. මේ අවස්ථාවේදී පුරෝහිත බමුණ රජතුමාට යෝජනා කරනවා. අපි මේ උත්සවය මගහැරලා අපි මේ උත්සවය පසෙකට තියලා අපි මේ දුප්පත් නැගිට ගන්නට බැරිව ඉන්න මේ කලබලකාරී තත්ත්වයට පත් වෙලා ඉන්න ජනතාවට ආහාර රැකියා ලබා දෙමු. රැකියා කරන්නට කැමති අයට ප්‍රාග්ධනය ලබා දෙමු. ගොවිතැනට කැමති අයට බීජ හා ආහාර ලබා දෙමු. රාජ්‍ය සේවයට කැමති අයට වැටුප් ලබා දෙමු. එකල මේ අය එක්තැන් කරලා මේ අය වැඩෙහි යොදවමු. ඒ කාර්ය සාර්ථකව වුණා. අන්තිමට දානය දුන්නේ මිනිස්සු රැගෙන ආවා රජවාසලට විශාල ධනස්කන්ධයක්. අර වපුරලා අස්වැන්න මහන්සි වෙලා සකස් කරගත්තු අග්‍ර භක්තේ රජවාසලට රැගෙන ආවා. රජතුමා ඒව ගත්තේ නැහැ. රජතුමා ඒව පස්සෙක ගොඩ ගැහුවා. ගිතෙල් වෙනම සකුරු වෙනම ධාන්‍ය වෙනම ගොඩ ගැහුවා. ගොඩ ගහලා රජතුමා කිව්වා සතර දිගින් ඇවිල්ලා දුගියන්ට මේවා රැගෙන යන්න ආරාධනා කරන්න කියලා. රජතුමා එහෙම කිව්වේ පුරෝහිත බමුණාගේ උපදෙස් මත. ඉතින් අපේ භික්ෂුන් වහන්සේලාට අද පුළුවන් අපේ රජවරුන්ට පාලකයන්ට හෝ යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ අයටත් උපදෙස් දෙන්න. මොකද ඒ අතීත කාලයේම බෞද්ධ භික්ෂුන් වහන්සේලා තමයි ඒක රටේ කරේ. ඉතින් යම් පිරිසක් රජවරුන්ම වෙන්න ඕනේ. යම් පිරිසක් අපේ ගම්වල තරුණ පිරිස ඉන්නවා විශාල තොරණක් හදන්න විශාල තව විශාල කූඩුවක් බඳින්න. ඒ සල්ලි අපිට යොදවන්න පුළුවන් නම් ඒ මුදල් ඒ ප්‍රතිපාදන යොදවන්න පුළුවන් නම් දුගියන් වෙනුවෙන් දානය දෙන්න. ඒක මහත්ඵල මහානිසංසයි. ඒ බුදුන් වහන්සේගේ කාලෙන් අපිට ගන්න පුළුවන් බුද්ධ දේශනාවලින් ගන්න පුළුවන් ආදර්ශය ඒකයි. ඉතින් මම කියන්නේ මේ දේශනාවල තියෙන ආදර්ශය අරගෙන අපි ඉතාම සාමකාමී චාම් සහ ගාම්භීර වෙසක් උත්සවයක් සමරන හැටි ලෝකයට කියලා දෙන්න ඊට ආදර්ශය සපයන්නට අපිට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට හැකියාව තිබෙන බව මම ධර්මයේ ඔස්සේ පෙන්වලා දෙන්න කැමතියි. මහාචාර්යතුමා මේ බෞද්ධයින් විදිහට පංචශීල ප්‍රතිපත්තිය තුළ අපි ජීවත් විය යුතුයි කියලා කියනවා. පංචශීලය කොහොමද ප්‍රතිපත්තියක් වෙන්නේ? ඒ වගේම පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කිරීම තුළ අපිට මොනවද ලැබෙන්නේ? දුලාශි මතු කරන ගැටලුව මේ ඇත්තටම පංචශීලය කියන්නේ මේ අපේ සීල ප්‍රතිපදාවේ මූලය හැටියට තමයි සලකන්නේ. සීල ප්‍රතිපදාවේ මූලය ඇත්තටම අපිට ඒක අපේ ආගමික පරිසරයට අනුව අපි කියනවා පංචශීලය මත තමයි මේ ආගමික සීල පද්ධතිය ගොඩ නැගෙන්නේ කියලා. භික්ෂුන් වහන්සේගේ සීලය ගත්තත් එහි මුලත් මේ කියන පංචශීල. ඊගවට ගෘහස්තයාගේ සිල්වල ගත්තත් එහි මූලය මේ කියන පංසිල්. අපි අපේ මේ සමාජ ආගමික පරිසරයෙන් එහාට ඈතට ගිහින් බැලුවොත් එහෙම වෙනත් මේ රටකට ගිහින් බැලුවොත් එහෙම ඒ අය අපි මේ කියන යෙදුමෙන් නෙමෙයි ඒක අර්ථවත් කරන්නේ කතා කරන්නේ. ඒ අය ඒක ඒ අයගේ සමාජ ආචාර ධර්මවල එහෙම නැත්නම් නීති පද්ධතියේ සුවිශේෂී නීති අංග හැටියට තමයි ඒගොල්ලෝ ඒක සමාජගත කරලා තියෙන්නේ. උදාහරණයක් හැටියට සැලකුවොත් එහෙම පන්සිල්වල පළමු ශික්ෂාවනේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමිකින් ශික්ෂාව. මේ සිංහලෙන් අපි කියනවා නම් මම පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාව සමාදන් වෙමි කියන එකනේ. ඇත්තටම මේක
මේ අපේ මේ බුදු සමයේ පවතින ලංකා සමාජයේ මේක ඇත්තම සීල පද්ධතියේ මූලය අනු සියලු ජීවීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ ඇත්තම මේක ජීවීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීමක් හැටියට තමයි අපි දරන්නේ නේද ඒ හින්දා මේක බේදයක් නැහැ ගිහි පැවිදි බේදයක් නැහැ සියල්ලංගෙම ආචාර ධර්මවල සීල පද්ධතියේ මූලය තමයි පංචශීලය මං හිතන්නේ අපේ සමාජයේ මේ පංචශීලයේ නැමැති මේ සීල පද්ධතියේ මූලයේ ඉඳලා තමයි සමාජය ගොඩනැගිලා තියෙන්නේ ඒ නිසා තමයි අපි නිත්‍ය වශයෙන් බෞද්ධයාගේ සීලය පංචශීලයේ හැටියට සලකන්නේ නේද අපි එහෙම කතා කරනවා ඊගවට ඒකේ වැදගත්ම අංගය තියෙන්නේ දුලාශි මේ එක ශික්ෂාවක් විතරයි මම මෙතන කතා කරන්නේ ඈ සියල්ලම අපිට හිතා ගන්න පුළුවන්කම තියෙනවා මේ මේක මූලයේ හැටියට සලකන්නේ මේකේ දෙපක්ෂයක් පදනම් කරගෙන එකක් තමයි විරතිය විරතිය කියන්නේ වලකිනවා කියන එක වලකිනවා අනික තමයි මේ අපි ආරක්ෂා කරනවා දියුණු කරනවා කියන පැත්ත ඈ විරතියයි සමාදානයයි විරතිය කියලා කියන්නේ පානාති පාතා පටිවිරතෝ හෝති නිහිත දඬෝ දඬු මුගුරු බහැර කරනවා නිහිත සත්තෝ අවියාවිද බහැර කරනවා ඈ නිහිත දඬෝ නිහිත සත්තෝ ඊගවට අපි දියුණු කරන්නේ කුමක්ද ලැජ්ජී පාපයට ඇති ලැජ්ජා බය කියන දෙක අපේ දියුණු වෙනවා ලැජ්ජී දයාපන්නෝ ඈ දයාව තමයි අපි සමාජයේ සියලු සත්වයන් වෙත දයාව අපි මේ මුසු කරනවා දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සතුන්ගේ ජීවිත ආරක්ෂා කරනවා කියන හිතානුකම්පී පැවැත්මකින් තමයි කටයුතු කරන්නේ ඒ නිසා කාරණා කිහිපයකින් අපි වළකින අතර සමාජයට අපි කාරණා කිහිපයකින් අපේ ජීවිතය තුළ අපි ගුණාංග රාශියක් දිනු කර ගන්නවා ඒ නිසා එක ශික්ෂාවක මේ දෙපැත්තම තියෙනවා නමුත් අපි කතා කරන්නේ විරතිය විතරයි සමාදානය ගැන කතා කරන්නේ ඒ නිසා මේක තමයි පදනම ඒ නිසා මේ පදනමේ ඉඳගෙන අපිට බෞද්ධ සමාජයේ බෞද්ධයා නිරන්තරයෙන්ම මේ පංචශීලයේ ආරක්ෂා කරගන්නවා ඒ අතරම තමන්ට පොහොය දවසේ තමන්ගේ කටයුතු මේ සියල්ල බැහැර කරමින් බොහෝ දුරට කලමනාකරණය කරගනිමින් ආගමික ජීවිතයට යොමු වෙනවා මේ අටසිල් සමාදන් වෙලා එහෙම කටයුතු කරනවා ඒ නිසා ඒ තුලින් අපිට සාක්ෂාත් වෙන සාරධර්ම මං හිතන්නේ ඒ සාරධර්ම නිසා තමයි මේ සමාජයේ ඇත්තටම සුවපත් වෙලා තියෙන්නේ ඒ සාරධර්ම මේ එයින් තොර වුණා නම් සමාජයටම ඒක හානිකර වෙන්න පුළුවන් අපි පහුගිය කාලේ අත්විඳේ එයින් දුරස්ත වීමේ ප්‍රතිඵල මේ ඇත්තටම දැන් අර සඳහන් කළානේ මේ පසුගිය අවුරුද්ද කොවිඩ් නිසා අපිට වෙසක් සමරන්න බැරි වුණයි කිව්වා ඊට පෙර අවුරුද්ද මේ පාස්කු ප්‍රහාරය නිසා අපිට වෙසක් අහිමි වුණයි කිව්වා එතකොට පාස්කු ප්‍රහාරය කියන මේ කරුණ මතෝනේ කුමක් නිසාද මේ මානවයා තුළ වර්ධනය විය යුතු ගුණාංග මානවයා හා සම්බන්ධව දියුණු විය යුතු පුජ්‍යලයාගේ පුරුෂාංග ඒ බෝම්බ කරුවන් තුළින් ඉවත් වෙච්ච නිසා ඒ නිසා මේ පංචශීලය ආරක්ෂා කරන පුද්ගලයෙක් තුළ ගුණාංග සමුදායක් තමයි වර්ධනය වෙන්නේ ඒ හින්දා බෞද්ධ ප්‍රතිපත්තිය ප්‍රතිපදාව ඉතාම පැහැදිලි ඒ නිසා මේ ඒ ප්‍රතිපත්තිය තුළ මං හිතනවා දැන් කාලීනව කතා කළොත් එහෙම මේ අද දවසේදී අපි දැන් අපේ ලේකම්තුමා සඳහන් කරන්නට යෙදුනා අපි වෙසක් සමරනවා වෙසක් සමරනවා මේ අවුරුද්දේ මේ පිළිවෙලට තමයි අපි වෙසක් සමරන්නේ ඒ වෙසක් සැමරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමයි මේ නිර්දේශවලට එකඟව තමයි අපි සමරන්නේ ඒ නිසා ධමට අනුව යමක් මේකදී අපිට සඳහන් කරන්න පුළුවන් මං හිතනවා අපේ මේ ආචාර්ය ඉරෝමි ආරියරත්න මැතිණිය මේ පිළිබඳව විශේෂයෙන්ම මේ පිළිබඳව හොඳින් දැනුවත් මොකද්ද මේ ධර්මයට අනුව සලකුවොත් එහෙම අපි කතා කරනවා මේ විවේකය තමයි මේ අවුරුද්දේදී ධාර්මික විවේකයේ විශේෂයෙන් අපි ඇති කර ගන්නට ඕනේ ධාර්මික විවේකය මේ විවේකී ආකාර
තුනක් තියෙනවා. එකක් තමයි කාය විවේකය. කාය විවේකය කියන්නේ කුමක්ද? ඇත්තටම නිරෝගීමත් මේ ස්වස්ත පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන එක තමයි කාය විවේකය කියන්නේ ස්වස්ත පුද්ගලයෙක්. ඒ නිසා අපිට මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලින් බැහැර වෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ. ඒ නිසා අපි මේ සෞඛ්‍ය තමාගේ ඒ සෞඛ්‍ය පිළිබඳ ආරක්ෂාව තමා විසින්ම සලසා ගත යුතුයි. මම හිතනවා ඒක පොදු පණිවිඩයක් ඒ තියෙන්නේ. ඊගව දෙවෙනි එක තමයි මේ චිත්ත විවේකය. චිත්ත විවේකය කියලා කියන්නේ මානසික ස්වස්ථතාව. මානසික ස්වස්ථතාව අපි වෙසක් සමරන්න කියලා හිතන් යමු වෙලා අපි අද දකින්න ගොඩ මේ බොහෝ වෙලාවට කල යුතු දේවල් වලට වඩා නොකල යුතු පැති වලට තමයි පුද්ගලයා යොමු වන්නේ. සමහර වෙලාවට අපි තරුණ ප්‍රජාව පිළිබඳව සැලකුවොත් තරුණයා විනෝදයේ කැමති. විනෝදයේ දහමට අනුව මේ 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 අකපේකක් නෙමෙයි. නුහුරු දෙයක් නෙමෙයි. බෞද්ධයාට මේ විනෝද වෙන්න ඉඩ තියෙනවා. දහමට අනුව විනෝදේ වෙන්න පුළුවන්. ඒ විනෝදය ඇත්තටම ඒකට කියනවා මේ ධාර්මික විනෝදය. ධාම කතා කරනවා අපි සදාචාර සීමාවේ රැඳෙන්නට ඕනේ. සදාචාර සීමාව කියුවෙන් පස්සේ එහි කතා කරනවා අගතිතෝ අපි ගැති වෙන්න හොඳ නැහැ. අගතිතෝ අමුච්චිතෝ මුලා වෙන්න හොඳ නැහැ. මුලා වුණොත් ඔය කියන අපේ සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්ම සෞඛ්‍යමත් ජීවිතය නැති වෙන්න පුළුවන්. ඒ වගේම අනජ්ජාපන්නෝ තියෙනවනේ මේ සමාජයේ කතා කරනවා මේ බැහැගෙන කනවා බැහැගෙන වැසගත් එතකොට මේ බැහැගෙන ගත කරන විනෝදේ නම් ඒ විනෝදය තුල ධාර්මික විනෝදය මතුවෙන්නට ඕනේ. අගතිත අමුච්චිත අනජ්ජාපන්න. ඒ වගේම හතරවෙන්න තමයි ආදීනව දස්සාවි. නිතරම අපි විනෝදය විනෝදාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් අපිට ඒ විනෝදයේ ආදීනව පේන්න ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියලා හිතන් පවතින සමාජ මේ වාතාවරණයක් තුළ අපි මුඛ ආවරණ ඉවත් කරලා ඒ ගැන සැලකිල්ලක් නැතුව දුරස්ත භාවයේ පිළිබඳ සැලකිල්ලක් නැතුව මං හිතනවා ආදීනව දස්සාවේ නෙමෙයි මේ අනාදීනව දස්සාවේ ආදීනව නොදක තමයි ඒ යොමු වෙන්නේ. ඒක මං හිතනවා මේ කායික මානසික ස්වස්ථතාවට බාධාවක් වෙයි කියලා. ඊගාවට පස්වෙනි මේ සීමාව තමයි මොකද්ද? නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. දහමේ කතා කරන වැදගත්ම දෙයක් නිස්සරණ පඤ්ඤ. අපිට අත්හැරීමේ අවබෝධයෙන් අපි පරිභෝග කරන්න ඕනේ. විනෝදය විඳින්න ඕනේ, ආස්වාද විඳින්න ඕනේ, අත්හැරීමේ අවබෝධය තියෙන්න ඕනේ. මං හිතනවා බෞද්ධයන්ට තියෙන සුවිශේෂීම මේ යෙදුමක් තමයි මේක. නිස්සරණ ප්‍රඥ. අත්හැරීමේ අවබෝධයෙන් කටයුතු කරනවා නම් අපිට අපේ ඉන්ද්‍රියන් පිනවමින් කාම්භෝගී ජීවිතය මේ හොඳින් පවත්වාගෙන යන්නට පුළුවන්. මේ සදාචාර සීමාව උල්ලංඝනය කරනවා නම් එතන තමයි දුලාශි හැම වෙලෙම ගැටලු මතුවලා තියෙන්නේ. ඒ නිසා සදාචාර සීමාවේ රැඳෙමින් අපි ධාර්මික විනෝදයේ භුක්ති විඳිමින් ආස්වාදයේ වින්දනය කරමින් අද දවසේ මේ කියන වාතාවරණය තුළ අපි උපරිමයෙන් මේ සීමා සදාචාර සීමාවේ රැඳෙමින් ආචාර සීමාවේ රැඳෙමින් අපි කටයුතු කළොත් අපිත් සුරක්ෂිතයි. අපේ මානසික ස්වස්ථතාවත් ආරක්ෂා වෙනවා. හොඳ නිරවුල් මානසිකත්වයක් පවතින්නට ඕනේ. තව එක කාරණාවක් මෙතෙන්දි මතු කළොත් බොහෝ දුරට අපි දකිනවා මේ විනෝදයේ වෙනුවෙන් වෙසක් සමරන්ට යන බොහෝ ඇතැම් පිරිස් සමහර වෙලාවට විනෝදයේ සලකලාම කටයුතු කරන්න ගිහිල්ලා මේ තමන්ටත් හානි කරයි, සමාජයටත් ඒක හානි කරයි. සමහර අධික ශබ්ද පවත්වනවා, අධික ශබ්ද මේ බෙර ගහනවා වෙන්න පුළුවන්, වෙන වෙනත් ශබ්ද මේ නගමින් මේ ගෝසා නගමින් හැසිරෙනවා. ඊගවට මාර්ග තදබදය අධික විදිහට ඇති වෙනවා. හොඳයි,
මේ අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතා බහ තුලින් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි තව දුරටත් කතා කරමු. මෙවර අර්ථවත් වෙසක් සමරන්නේ කොහොමද කියන කාරණය ගැන. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව සමරමු වෙසඟ අරුතින්. ආචාරතුමියනි මේ ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය අතර තද බැඳීමක් තියෙනවා කියලා කියනවා. ඇත්තද? මොකක්ද මේ බැඳීම? බැඳීමක් විශාලව තියෙනවා. මේ බැඳීම ආරම්භ වෙන්නේ ලංකාවට බුදු සමයේ පටන් ගත්ත දා ඉඳලා. අපි පැමිණි දවසේ ඉඳලා. මහා මහින්ද හාමුදුරුව ලංකාවට බුදු සමය දැගෙන වැඩම කළා. ඒ ආසන්න වකවානුවේ රජපෞල සහ ලංකාවාසී සියලුම දෙනාව බෞද්ධයන් බවට පත් කළා. මහින්ද හාමුදුරුව වැඩම කරලා මේ කාර්යයන් කරගෙන යන බව යන අතරේ විශාල වැඩ කොටසක් කරා රජවරු. විශේෂයෙන්ම උන්වහන්සේ ඇවිල්ලා වාසය කරේ මේ රජ උයනේ. අද අපි මහමෙවුනා කියලා දකින මේ උයනේ උන්වහන්සේ වැඩ වාසය කරා. ඒ මහමෙවුනාවේ උන්වහන්සේම තමා රජතුමාව එක් කරගෙන ගිහිල්ලා මල් වට්ටියකට සමම් පිච්ච මල් පුරවගෙන රජතුමා සමග ගමන් කරලා මේ අටමස්ථානයේ පිහිටවන්නේ. මේ අහවල් තැන තමා මේ වාසස්ථානයේ පිහිටවන්නේ. මේ අහවල් තැන තමයි ශ්‍රීමා බෝධිය පිහිටවන්නේ. මේ ආකාරයට උන්වහන්සේගේ ඔළුවේ යම්කිසි සැලැස්මක් තිබුණා. මේ නගරයේ අනුරාධපුර නගරය බිහි කරන්නේ මෙසේ. මේකට ඇවිල්ලා වන්දනාමාන කිරීස් කරන පිරිස හැසිරෙන්නේ මෙසේ කියලා උන්වහන්සේගේ හිත සැලැස්මක් තිබුණා. ඒ සැලැස්මට අනුව නගරය නිර්මාණය වුණා බෞද්ධ නගර. ලංකාවේ මේ නිර්මාණය වෙන අතරේ ඉතාම වැදගත් කාරණයක් සිද්ධ වෙනවා. අපේ මහ බෝසතාණන් වහන්සේ පිට දීලා බුද්ධත්වයේ ලැබපු යශ්‍රී මහ බෝධි අංකුරයක් ලංකාවට වැඩම වෙනවා. මහමහින්ද තෙරණුවන්ගේ සහෝදරිය සංගමිත්තා රහතන් වහන්සේ රහත් මෙහෙණිය මේක අරන් වැඩම වෙනවා. මේ වැඩම වෙන අතර ශ්‍රී මහ බෝධි සමග පැමිණෙන කුල 18ක් හිටියා. මේ කුල 18 ශ්‍රීමා බෝධියේ කුදුමහත් කාර්යයන්ට දායක වුණා. පැන් වඩන්ඩ ඒකට අදාළ කලා කටයුතු වලට මල්කම් මල්වැල් ගොතන්ඩ ලියවැල් ගොතන්ඩ මේ සියලුම කාර්යයන් වලට සම්බන්ධ වුණේ මේ 18 කුලේ පිරිස්. මේ 18 කුලේ පිරිස් තුලින් බිහි වුණා පරම්පරා 18ක්. මේ පරම්පරා මූලික කරගෙන ලක්දිව විවේකකාමී බුද්ධිය ඇති ධර්මයේ හික්මුණු සදාචාරවත් පිරිස් හිටියා. රජවරුන්ට ඉතා කීකරුයි. අපේ සිංහලයෝ ඉතා කීකරු පිරිසක්. මේ අයට ගුරුහරුකම් ලබා දෙමින් කලා ශිල්ප දියුණු කරන්නට සංස්කෘතික අංග දියුණු කරන්නට හැකි වුණා අපේ රජදරුවන්ට. බෞද්ධ උරුවට යමින් බෞද්ධ ආභාසය ලැබමින් විටින් විට ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණික පිරිස් භික්ෂුන් වහන්සේලා ඉන්දියේ කලා කටයුතු සියසින් දැකලා මේ අයට කියලා දුන්නා. ඉතින් අපේ ලාංකිකයෝ මේ දේවල් ලංකාවට ගැලපෙන අන්දමට ලංකාවේ සංස්කෘතිය තුළ ඉස්මතු කරා, කලාව තුළ ඉස්මතු කරා. අද අපිට ඇවිල්ලා තියෙන්නේ අපි වන්දනා ගමන් ගිහිලා නරඹන්නේ, අද වන්දනාමාන කරන්නේ. මේ සියලුම සංස්කෘතිකාංග බෞද්ධ සංස්කෘතියට එකතු වෙලා තියෙන්නේ, කලාවට එකතු වෙලා තියෙන්නේ, බුදුදහමත් එක්ක අත්වැල් බැඳගත්තු නිසායි දුලාශි. ඉතින් ඒ අවියෝජනීය සම්බන්ධතාවය මේ සංස්කෘතිය හා දර්ශනය දෙකෙන් කඩන්න බෑ. දුලාශි, ඇත්තටම මම හිතනවා මේ ප්‍රශ්නේ තමයි අද අපේ සාකච්ඡාවේ වැදගත්ම ප්‍රශ්නේ කියලා. මොකද අද වර්තමානයේ වෙනකොට අපිට කනගාටුදායක තත්ත්වයක් අපේ බෞද්ධ සංස්කෘතිය තුළ ඇති වෙලා තියෙනවා. විවිධාකාරයේ ධර්මය වැරදි ආකාරයට ඉදිරිපත් කරන
විග්‍රහ කරන පිරිස් බිහි වෙලා ඉන්නවා. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා අතරත් මේ අය ඉන්නවා. මේ අය ජනතාවගේ හිස්වලට ඔලුගෙඩිවලට දාලා තියෙන වැරදි ආකල්පයක්. මේ දර්ශනය විතරයි පිළිපැදිය යුත්තේ. දර්ශනේ රහත් වුණාම ඇති. හැබැයි ඒ අය කිසි කෙනෙක් දැක්කේ නැහැ. දකින්නෙත් නැහැ. අනාගතේ දකින්නෙත් නැති වෙයි. මේ දර්ශනයට පැවැත්මක් කොහෙන්ද සංස්කෘතියක් නැත්තම් කියන කාරණේ. මේක ඉතාම වටිනා කාරණයක්. මේ දෙක එකින් එක බද්ධ වෙලා යන්න ඕනේ. මේක ඉන්දියාවේ සිද්ධ වුණා. මම අද ඉල්ලා සිටිනවා අපේ ආදරණීය බෞද්ධයන්ගෙන් ඉන්දියාවේ වෙච්ච දේ මේ ලංකාවේ සිද්ධ කරගන්න උත්සාහ කරන්න එපා කියලා. මොකද ඉන්දියාවේ බුදුන් හාමුදුරුවන් වහන්සේ බුදුන් වහන්සේ පිරිනිවන් පානවා. පිරිනිවන් පෑලා ඉතාම කෙටි කාලයක් තුලදී ධර්මයේ ඉන්දියාවෙන් තුරන් වෙනවා. ධර්මයේ ඉන්දියාවෙන් තුරන් වෙන්න හේතුව තමයි අපිට හිටියා අතීතේ ඉත ශික්ෂාකාමී රහත් බවට පිළිපන්න මානසික අධිගමයන් පමණක් ගැන හිතන භික්ෂුන් වහන්සේලා ඉත ප්‍රතිපත්තිගරුකයි. නමුත් උන්වහන්සේලා තමන්ගේ ලෞකික ජීවිතයෙන් බැහැරව තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවේ විතරක් නියැලුණා. මේ ලෞකික අපි සර් කිව්වා වගේ අපේ මහාචාර්යතුමා කිව්වා වගේ මේ හැම වෙලාවෙම අගාරික හා අනගාරික ප්‍රතිපදාව කියලා දෙකක් තියෙනවනේ. අගාරික ප්‍රතිපදාවේ නියැලෙන අය හිටියා. දැන් මේ අයට අනගාරික ප්‍රතිපදාවේ නියැලෙන වික්ෂුන් වහන්සේලාගේ සැලකුණු යම් කිසි සේවයක් තිබුණාද? නමුත් ඒක ලස්සනට කරා බ්‍රාහ්මණ වෙන්දියාවේ හිතු ධර්මය තුල කරා. හවස් අවස්ථාවලට කරදරයකට හිත අමාරුවකට ගිහියේ පත් වුණ අවස්ථාවල මොන හරි දෙයක් ජප කරන නූලක් ගැට ගැහුවා. කල්ට නූලක් දැම්මා. එතකොට මේ සමහර විට මේ එකකින්වත් උදව්වක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ මොහොතේ තමන්ගේ දුක හිතෙන් පහ වෙලා යන්න යම්කිසි සරණක් අපේක්ෂාවක් ඒ අයට තිබුණා. මේ උදව්ව නැති වුණ නිසා මැද ಭಾರತේ බුදුදහම මැකිලා ගියා. විනාශ වුණ අවස්ථාවක් ආවා. ඉතින් ඒ නිසා තමයි ඇත්තටම ওই මහායාන සංකල්ප බිහි වෙලා බුදු පූජා වන්දනා රටා කියන ජනප්‍රිය බුදුසමයේ යම් කිසි කොටස් බුදුදහමට එකතු වෙන්නේ. ලංකාවටත් ඒකේ බලපෑම ආවා. සංස්කෘතික වශයෙන් මේ රැකගෙන යන්නේ මේ ජනප්‍රිය බුදුදහමේ ගිහියන් කෙරෙහි පැවතිය යුතු ගිහියන්ට ධර්මය අල්ලාගෙන ඉන්න පුළුවන් අන්න මේ යම් කිසි ප්‍රතිපත්ති සමූහයක් ප්‍රතිපදාවන් සමූහයක් එතන තියෙනවා. මේ සංස්කෘතිය තුළින් ඔප්ලැන් වෙන සිතුවිලි ඔස්සේ තමයි පුද්ගලයා ධර්මය අල්ලා ගන්නෙ. පුද්ගලයා ශ්‍රද්ධාවෙන් සසුනට පිළිපන්නේ. ඒකට තල්ලුවක් අවශ්‍යයි. ඒකට බැඳීමක් අවශ්‍යයි. මේ දෙක එකට බද්ධ වෙලා ගියොත් තමයි සුන්දර. දර්ශනයේ පැවැත්මක් තියෙන්නේ සංස්කෘතියේ. සංස්කෘතිය උපමට්ටම් කරලා අනවශ්‍ය අන්තයන්ට නොගිහින් බුදුදහමට අනුව රැකගෙන යන්නට දර්ශනය අපිට අවශ්‍යයි. ඉතින් මේ දෙක අවියෝජනය හරියට කාසියක දෙක දෙපැත්තක් වගේ ගහකට පොත්තට ගහ වගේ. ඉතින් ඒ නිසා අපිට මේ දෙකෙන් බිඳිලා යන්න බෑ. අපි එකට යමු. ලස්සනට සුන්දරව අතීතේ අතීත රජදරුවන් අපිට යම්කිසි සભ્યත්වයක් බෞද්ධයන් විදිහට රැකගෙන ආවා වගේ අපි ඉස්සරහටත් යමු. වෙසක් සමරමු. අනික් අයටත් උදව් කරමු. නැති බැරි අයට උදව් කරමු. බුදුදහමට ගැළපෙන දානේ ආදී ප්‍රතිපදාවන් වල නියලීගෙන අපි සංස්කෘතියත් රැකගෙන දර්ශනයත් රැකගෙන මේ සුන්දර ගමන යමු. ලේකම්තුමා මේවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් තේමාවන් සකස් කරලා තියෙනවද? මොකද්ද තේමාව? මං හිතන්නේ මං ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ප්‍රථමයෙන් මං හිතන්නේ මේ ආචාර්යතුමිය කිව්ව දෙයට පොඩි උණ පූර්ණයක් ලබා දෙන්න ඕන. දැන් මෙතුමිය කිව්ව මේකට අදාළ නොවුනත් දැන් මේ රටේ පොඩි රැල්ලක් තියෙන මේ ධර්මයේ විකෘති කිරීම පිළිබඳව මං හිතන්නේ මේ පිළිබඳ විශාල වශයෙන් මේ බෞද්ධ උපදේශ සභාවේ කතා වෙනවා. ඒතකොට අතිගරු ජනාධිපතිතුමා ඔය ගැන කිව්වා. මහානායක හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා හතර දෙනාම ලිපියක් කියවෝ ඔයගෙන එයාගේ විරෝධය ප්‍රකාශ කළා. එතකොට දැන් ඒ වෙනුවෙන් මේ වෙනකොට අපි බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත කියලා පනතක් ගිනව. ඒක අපි දැන් කෙටුප්පත් කරලා තියෙන්නේ. ඊට අමතරව
ත්‍රිපිටක සංරක්ෂණ පනත ඒකත් අපි දැන් නියමන පනත ගෙනල්ලා තියෙනවා. මේ දෙකම දැන් තියෙන්නේ අපි කෙටුම්පත් කරලා මේක දැන් තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. මම හිතන්නේ ඒකෙන් අපිට හුඟක් වෙලාවට මම හිතන්නේ ඔය කියන දේවල් වළක්ව ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට දැන් ඔබ තුමි අහපු ප්‍රශ්නේ අපි මේ සැරේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන තේමාව යටතේ තමයි මේ වසරේ අපි විසක් සමරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා සියලු සත්වයාටම ඒක සතුටක් සපතක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක වෙයි කියන බලාපොරොත්තු මොකද විශේෂයෙන් මේ කොවිඩ් සංගතයත් සමග මේ ලෝකෙටම සිදු වෙච්ච දේ අනුව අපි ලෝක සියලු ලෝක වැසියාට සූපත් වෙන්න කියලා තමයි මේකෙන් අර්ථවත් කරන්නේ. එතකොට ඒකයි අපි මේ සැරේ බලාපොරොත්තු වෙන්නේ විසක් උත්සවයෙන් ප්‍රතිපත්ති හා ආමිෂ පූජා තුලින් මේ කාර්ය අපිට කොහොමද මුළු ලෝ වැසියාටම යමක් අපිට ලබා දෙන්න පුළුවන් නම් ලබා දෙන්න කියන අර්ථය තමයි අපි මේ සැරේ උත්සාහ කරන්නේ. ලේකම්තුමා මේ බෞද්ධ දර්ශනයේ පදනම වෙන්නෙම සමානාත්මතාවය සංහිඳියාව මේ වගේ දේවල්. හැබැයි බෞද්ධ දර්ශනයයි කියමින් සමහර අන්තවාදී ලක්ෂණ පෙන්වන පිරිස් අපිට සමාජයේ දක්නට ලැබෙනවා. මේ වගේ අය නිසා ඉතිහාසෙත් ගැටුම් ඇති වුණා, ඉස්සරහටත් වෙන්න පුළුවන්. මේවා මේ කාලීන ජාතික ගැටලු බවටත් පත්වෙන අවස්ථා තියෙනවා. මේ වගේ දේවල් සම්බන්ධව අමාත්‍යාංශයේ කොහොමද කටයුතු කරන්නේ? දැන් මෙහෙමයි, දැන් මේවා ඇත්තටම සංවිධානාත්මක වැඩ. දැන් සාමාන්‍යයෙන් මේකේ ඇත්තට මූලික අර්ථය, දැන් ඇත්තට මෙතුමිය කිව්වාගේ මේකේ මූලික අර්ථය මේ මිනිසුන් අතර ශ්‍රද්ධාව නැති කරන ක්‍රමයක් මේක. මොකද හේතුව දැන් ලංකාවේ තමයි නිර්මල බුද්ධ ධර්මය පවතින්නේ. තේරවාදී බුද්ධ ධර්මය පවතින ලංකාවේ. ඒක තමයි පැවතීම තියෙන්නේ. නමුත් මේ හැම දිනකට විශේෂයෙන්ම මේ එන්ජිඕ කියන අයට අවශ්‍යතාවය තියෙනවා. රාජනවන සංවිධානයට අවශ්‍යතාවය තියෙනවා. මේ කාර්ය යම් ආකාරයකට අපේ තියෙන මේ නිර්මල බුද්ධ ධර්මය මෙතනින් තුරන් කරලා දාන්න. ඉතින් ඒකට විශාල වශයෙන් මේගොල්ලෝ මුදල් සපයනවා. ඒ නිසා ඒව සපයමින් මේ විවිධ කාර්ය මේගොල්ලෝ කේක සංවිධාන මගින් මේ කටයුතු සිද්ධ කරමින් පවතිනවා. ඉතින් මේවා ඇත්තටම හරිම අමාරුයි. දැන් බලන්න උදාහරණයක් වශයෙන් මූණුපතට යන්න, මූණුපතේ කොච්චර දේවල් දැන් YouTube channel වලට දැන් කරන දේවල් දැන් විශාලව. දැන් මේ ඊයේ පෙරදා තිබුණා මම අපේ අමාත්‍යාංශයෙන් ගහපු ලියුමක් කැටියට ලියුමක් දාලා තිබුණා මූණුපතට. මොකද්ද? අමාත්‍යාංශයෙන් ඇයදුම්පත් කැඳවනවා කියලා ගරුතර මහා සංග්‍රහත්නයට රියදුරු බලපත්‍ර දෙන්න කියලා. මේ එතකොට මට ඇත්තටම ආවේ මේක කැනඩාවෙන්, ජර්මනියෙන්, තවත් රටකින් තුන්දෙනෙක් කතා කරලා මට මේක එව්වා. ඒවලකව බලන්න ලේකම්තුමා මේ ඔයාගේ මේ මම එකපාරට මමත් අරන් බැලුවා මොකද්ද මේ කියලා. එතකොට මං අහුව ප්‍රශ්නේ ඊට පස්සේ මගේ මාධ්‍යුන්ට එව්වා. මං එක ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අපි රටක රියදුරු බලපත්‍ර දෙන්න ලේකම්ටවත් ජනාධිපතිවරුත් අගමැතිවරුත් බෑ. ඒක බලපත්‍ර දෙන්න ඕන මෝටර් රථ වාහන කොමසාරිස්තුමා. එතකොට ඒකම මම කෝ ඒකම දන්නවනම් කෙනෙක් කොහොමද මේක දෙන්නේ කියලා ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. නමුත් ඒක තමයි තත්ත්වය. ඉතින් ඒ ආකාරයට මිනිස්සු සංවිධානාත්මකව විශාල වශයෙන් මේ වගේ දේවල් කරනවා. ඔය දැන් හුඟක් අවස්ථාවල ස්වාමීන් වහන්සේ වගේ විවිධ ආකාරයෙන් ඒ වේශයෙන් වඩ කියන්නේ ප්‍රතිරූපකනේ අපි කියන්නේ. ඔව්. ඒ ආකාරයෙන් ඇවිල්ලා මේ විවිධ දේවල් කරනවා. මේ අයට ඉතින් විවිධ බලපෑම් තියෙනවා, විවිධ මුදල්, විවිධාකාරයේ මුදල් ලැබෙනවා. ඉතින් නිර්මල බුද්ධ ධර්මය නැති කිරීම සඳහා විශාල වශයෙන් ව්‍යාපාර සිදු වෙනවා. ඉතින් අපි පුලුවන් තරම් උත්සාහ කරනවා මේවා. ඇත්තම අධිකාරී ජනතාව බොහොම පැහැදිලි ස්ථාවරක ඉන්නේ. අගරු අග්‍රාමතුමා පැහැදිලි ස්ථාවරක ඉන්නේ. මොකද ඒ දෙනා පැහැදිලිවම ඉන්නේ ඒ ස්ථාවරේ. මොකද මම හිතන්නේ එක අධිකාරී ජනතාව තමයි එකම ජාතික නායකයා නිර්භයවම කිව්වේ මම සිංහල බෞද්ධෙක් කියලා කියන්න මම කිසිම පැකිලීමක් වෙන්නේ නැහැ කියලා. ඒකම ඇති ඉතින් රටේ බෞද්ධ ධර්මයේ රැකගෙන යන්න ඉතින් අපිට ලොකු මං හිතන්නේ අස්වැසිල්ලක් ඒක. මාචාර්යතුමා මේ බෞද්ධ දර්ශනයත් එක්ක බැඳුණු වෙනත් විශ්වාසයන් වෙනත් උපසංස්කෘති නිසා බෞද්ධ දර්ශනයට හානි සිද්ධ වෙනවායි කියලා බොහෝමයක් දෙනෙක් කියනවා. බෞද්ධ දර්ශනයත් එක්ක බැඳුණු වෙනත් ආගමික ඇදහිලි, මිත්‍යා විශ්වාසයන් වගේ දේවල් තියෙනවද? නැත්නම් ඒවා මේ පසුකාලීනව නිර්මාණය කරගත්ත දේවල්ද? දර්ශනය සහ සංස්කෘතිය කියන මේ තේමාවට තමයි නැවත යොමු වුණේ.
බෞද්ධ දර්ශනය ඇත්තටම දුලාශී බෞද්ධ දර්ශනයේ පදනම මජ්ක්‍ධිමා පටිපදා කියන එක මැදුම් පිළිවෙත ඔව් මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත අපි සිංහලෙන් කියන්නේ මැදුම් පිළිවෙත කියලා මැදමාවත එතකොට මැදමාවත කියනකොට අන්ත දෙකක් තමයි බැහැර කරන්නේ අන්ත දෙකක් කියලා කියන්නේ එකක් කියනවා මේ කාමසුකල්ලි කානු යෝගය ඒක ඒකාන්තයක් අනික තමයි මේ අත්තකිල මතානු යෝගය ඒකත් ඒකාන්තයක් ඒ දෙකට නොවැටි මැදින් මේ ගමන් කරන ධර්ම මාර්ගයේ හැටියට තමයි බුදු සමය මේ එහි පදනම එතකොට මජ්ක්‍ධිමා පටිපදා මේ මධ්‍යම ප්‍රතිපදා මේ මධ්‍යම ප්‍රතිපදාව පදනම් කරගෙන මුල් කරගෙන ගොඩ නැගිච්ච ඒ දර්ශනයෙහි බෞද්ධ දර්ශනයෙහි මේහා බැඳුණු සංකල්ප ගත්තෙන් පස්සේ තියෙන්නේ මොනවද? පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය ප්‍රධානම සිද්ධාන්තය තමයි ත්‍රිලක්ෂණ දර්ශනය ත්‍රිලක්ෂණය මං හිතනවා බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්මදේශනාව හැටියට උන්වහන්සේ ලෝකයට දේශනා කරන්නෙම මුලින්ම මේ කියන ත්‍රිලක්ෂණ දේශනාව. ඈ ඒ නිසා බෞද්ධ දර්ශනයේ මේ පදනම තුල ඈ ඇත්තටම සමකාලීනව තිබිච්ච බ්‍රාහ්මණ ඉගැන්වීම් ආදී ඈ වෛදික චින්තනයේ බලපෑම් අපි කතා කරන්න පුළුවන් ඒවැ යම් යම් බලපෑම් තියෙනවාද කියලා මං හිතන්නේ ඒ උනාට දර්ශනයක් වශයෙන් සැලකුවොත් එහෙම අපි කියවනේ අන්ත දෙකක් බැහැර කරමින් මැදමාවතක් තමයි මේ බෞද්ධ දර්ශනයේ හැටියට කතා කරන්න කියලා ඈ එහෙමනම් අර කියාපු වෛදික චින්තනයේ ආපු කිසිවක් මේකට මුසු වෙන්න පුළුවන් කමක් නැහැ එහෙම වුණානම් සාස්වතවාදී ගැන්වීම් මතු වෙන්න ඕන එහෙම නැත්නම් උච්ඡේදවාදී ගැන්වීම් මතු වෙන්නට ඕනේ මං හිතන්නේ දර්ශනයේ එහෙම මුසුවීමක් නැහැ මං හිතනවා ඔබතුමී ඒකට එකඟ වෙනවා ඇති කියලා එහෙම එකක් නැහැ නමුත් මේ සංස්කෘතික වශයෙන් සැලකුවොත් එහෙම අපි කියනවා ඒකට ආගමික මේ පූජා චාරිත්‍ර චර්යා විදි ආගමික ඒක වෙනත් වචනයකින් කිව්වොත් එහෙම ඇත්තටම දර්ශනීය තියෙනවා දර්ශනය රැකෙන්නට නම් ඊට අදාළ ආගමික ක්‍රියාවලිය පවතින්නට ඕනේ හුදු ආගමික ක්‍රියාවලියට විතරක් දර්ශනයකින් තොරව පැවැත්මකුත් නැහැ ඒ වගේම දර්ශනයට අර මේ ආගමික ක්‍රියාවලියෙන් බැහැරව දර්ශනෙට විතරක් පැවැත්මකුත් නැහැ ඒ පසු කාලීන වෙනකොට මේ ආගමික සම්ප්‍රදායට ওই කියන විවිධ දර්ශනවාදවල බුදු සමයේම වෙන් වෙලා ගිය මහායාන සම්ප්‍රදාය ආදී වෙනත් මේ සම්ප්‍රදායවල Hindu සම්ප්‍රදායේ යම් යම් අංග මේවා මුසු වෙලා තියෙනවා අද පූජා චාරිත්‍ර පිළිබඳව කතා කරනකොට මම හිතනවා ඒකේ හොඳ ප්‍රවීණයෙක් තමයි අපේ ආචාර්ය යුරෝමි ආරියරත්න මැතිණිය එතුමිය පැහැදිලි කරා ඇත්තෙන්ම මේ හැම එකකම ආගමික චර්යා මුසු වීමක් තියෙනවා අද මම හිතන්නේ ඒ වුණාට දර්ශනය අතින් ගත්තොත් එහෙම මම හිතන්නේ දර්ශනයේ නම් ඕක මුසු කරන්න පුළුවන්කම නැහැ කියන එක. අපි වෙසක් හා සම්බන්ධව සැලකුවොත් එහෙම එතකොට මේ අර මේ මධ්‍යම ප්‍රතිපදා දර්ශනය පදනම් කරගෙන තමයි අපි ඒක කියනවනේ මේ අයමේව අරිය වට්ටංගිකෝ මග්ගෝ. මේකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට අටසිල් රකින්න මේ මේ තැනැත්තන් ගත්තත් අපි මේ ගෘහස්ත ජීවිත ගත කරන කාම්බෝගීන් හැටියට සැලකුවත් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය රකින්නට තමයි මේ පිළිපදින්නට තමයි අපි යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා දුලාශි දර්ශනයේ මේ මුසුවීමක් වෙනත් සම්ප්‍රදායවල මේ මේ වැස ගැනීමක් නම් අපිට හඳුනා ගන්න අමාරුයි බුදු සමය තුල. බෞද්ධ දර්ශනය තුල නමුත් ආගමික චර්යා විවිධ විදිහට ඒව ඇවිත් තියෙනවා. අගේ අපි අගේ කරන කොටස් තියෙනවා වගේම අගේ නොකරන අංගත් මේකේ තියෙනවා. ඉතින් අර අපේ ලේකම්තුමා සඳහන් කළා වගේම ඒවා නියාමණය වෙන එක ඊටාම හොඳයි කාලීන අවශ්‍යතාවක් හැටියටයි අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ආචාර්යතුමනි මේ බෞද්ධයින් විදිහට අපි එදා ඉදම්ම වැඩිහිටියන්ගේ මුවින් ඇහුවේ අපිට ඇහුනේ දෙලොවටම කරුණු කාරණා එක්කාසු කරගන්න ඕනේ කියලා. අපි මේ
සසර තුර අපිට බැඳීම් තියෙනවා අපිට ආශාවන් තියෙනවා අපි එක්කාසු කරගත් දේවල් තියෙනවා බෞද්ධයින් විදිහට මේ අපි මතු භවයකට යමක් එකතු කරන්න ඕනේද නැත්නම් අපේ දර්ශනය තුල අපිට මේ ලැබුණු භවයේ සතුටින් ගත කරන්න ක්‍රමයක් උගන්වලා නැද්ද සමහරු එහෙමත් කියනවා තුලාශි මේ මං ආශා කරන විදිහ ප්‍රශ්න මහන එකත් මටත් සතුටුයි මේ මජ්ක්‍ධිමනිකාය සූත්‍රයක් තියෙනවා සූත්‍රේ නම අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රය මේ සූත්‍රේ වගේම බෞද්ධ සාහිත්‍යයේම බෞද්ධ දර්ශනයේම කියනවා අපිට පුද්ගලයෙකුට පුද්ගලෙක් අපි සමාජාචාර පවත්වන අපි එදිනෙදා කටයුතු කරද්දී අපගේ හැසිරීම සම්බන්ධව අපි ආකාර තුනකට ක්‍රියා කරන ක්‍රියාවන් තුනක් තියෙනවා ඒ ක්‍රියා කාය කර්ම කර්මනේ අපි කියන්නේ ක්‍රියාවට කාය කර්ම වචී කර්ම මනෝ කර්ම අපි කයෙන් ක්‍රියා කරනවා අපගේ මේ දිව මේ මුළු ශරීරයේ ඇසුරු කරගෙන අපි කයෙන් ක්‍රියා කරනවා ඇවිදීම සිටීම ඉඳ ගැනීම නිදා ගැනීම මේ ආදී ක්‍රියාවන් කරනවා ගහන්නත් පුළුවන් ඒවත් කරනවා එතකොට වචනයෙන් ක්‍රියා කරනවා වචී කර්ම කියලා කියන අපි කතා කරනවා අපි අපිට කතා කරන එකත් හොඳට කතා කරන්නත් පුළුවන් කෙනෙක් හිත රිද්දන්නත් පුළුවන් කතාවේ හිත සනසන්නත් පුළුවන් මේ දෙකටම පුරෝගාමියා විදිහට තව කාරකයක් ඉන්නවා මනස අපි මනසෙන් ක්‍රියා කරනවා අනික් අයට නොපෙනුනත් අපි මනසෙන් ක්‍රියා කරනවා අපි හිතෙන් හිතලා කයෙන් ක්‍රියා කරන්නේ ඒක තමයි බුදුවදන බුදුහාමතුරෝ කිව්වේ හැම වෙලෙම මේ කයයි සිතයි කියලා දෙකක් බෙදුවේ නැහැ බුදුන් වහන්සේ මේ දෙක එකට සම්බන්ධ කරා අපි හැම වෙලෙම මනස මනස මනෝ පුබ්බංගම ධම මනස තමයි පූර්වාංගම ධර්මයේ මනස පූර්වාංගම කරගෙන තමයි අපි ක්‍රියා කරන්නේ බුදුහාමතුරෝ එහෙමයි කිව්වේ ඉතින් ඒක නිසා අපි යමක් කරද්දී ඉස්සරවම ක්‍රියා කරන්නේ මනසෙන් එකල තම මේ බාහිර කයට වේවා අපේ වචනයට වේවා සම්ප්‍රේෂණය කරන්නේ. ඉතින් මේ පැවැත්ම අපි බෞද්ධයෙක් විදිහට බෞද්ධයෙක් නෙමේ ලෝකවාසී සියලුම පුද්ගලයාට සකසාගත හැකි නිවැරදි කරගත හැකි මූල ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රයේ. මට යම් හතක කර්මයක් කරන්නට හිතෙන්න පුළුවන්. ඒ කර්මය කරන අවස්ථාවේ කර්මය කරන්නට පෙර කර්මයක් කරන්නට හැඟීමක් ඇති වෙනකොටම කැමැත්තක් ඇති වෙනකොටම අපි කියන කත්තුකාම කරන්නට අවශ්‍යතාවයක් ඇති වෙනකොට අපිට පුළුවන් ඒක ඔය කියන අදාළ මූල ධර්මේ බහල බලන්න මම මේ කරන්නට යන කර්මය අත්තබ්බ්‍යා බාධාය පිසංවත්ති මට බාධාවක් දහානි කරද මට හානියක් සිද්ධ වෙනවද ඒ කර්මය පරව්‍යාබාධාය පිසංවත්තති අනුන්ට හානියක් වෙනවා කියලා නිතරම බලන්න කියන එහෙම බලද්දි අපිට තේරෙනවා නම් අනුන්ට හෝ මට හෝ කියන දෙපිරිසෙන් එක්කෙනෙකුට හෝ අපි දෙපිරිසටම යම්කිසි හානියක් වෙනවා නම් හානිය කියන්නේ දුකක් උපදවනවා නම් දුක විපාක සැලසනවා නම් ඒ කාය කර්ම වේවා වචී කර්ම වේවා මනෝ කර්ම වේවා කරන්න එපා. ඒව තමයි අපි අකුසල කියලා හඳුනාගන්නේ. දුක් උපදවන දුක් විපාක සහිත ක්‍රියා. අපි කෙනෙකුට ගැහුවොත් කෙනෙක් එක්ක රණ්ඩු වුණොත් අපි දැන් සතුට වෙන්න පුළුවන්. තව කෙනෙක් තවත් පාර්ශවයක් දුකටපත් වෙනවා. සමහර විට ඊට මොහොතකට පස්සේ මම එහෙම කරේ අපරාධ කියලා මමත් පසුතැවෙනවා. එතන උදා වෙන්නේ දුක. අකුසලං ඉදං කාය කම්මන්න කරෝම බුදුහාමුදුරෝ කියනවා බාහිතික සූත්‍රේ මේ වගේ කාය කර්ම වේවා වචී කර්ම වේවා මනෝ කර්ම වේවා අනුන්ට තමන්ට දෙපිරිසටම හානි කරන්න එපා කරන්න කියන්නේ සැප උදා කරන සැප විපාක සහිත ක්‍රියා ඒ වගේම අපි කර්මයක් කරද්දී කරන්න කලින් වේවා කරද්දි වේවා කරාට පස්සේ වේවා කියන්නේ අපි සමහර විට අර කරනවා යම අපි හොඳයි කියලා හිතාගෙන කරන දේ දුරාශි අපිට හිතෙන්න පුළුවන් මේක වැරදි කියලා කරාට පස්සේ අපි පසුතැවිලි වෙනවා. ඒ අවස්ථාවේදීත් අපිට වැරද්ද හදාගන්න පුළුවන්. කරන අතරේ අපිට දැනෙන්න පුළුවන් මේක වැරදි කියලා. ඒ අවස්ථාවේදී අපිට වැරද්ද හදාගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අපි හොඳ නරක
තෝරාගන්නේ. ඒ කියන්නේ අනික්කයට හා මට සැප උදා කරන සැප විපාක සලසන ක්‍රියා කරන්න. ඒක තමයි අපි යහපත කියන්නේ. ඒක තමයි අපි කුසලය කියන්නේ. ඉතින් මේ මේ ආදී ක්‍රියාවල් කුසල සහගත ක්‍රියාවල් වල යෙදෙද්දී ඔබ ප්‍රකාශ කරා වගේ දෙලවටම වැඩ සැලසෙනවා. ඒක අනුත්සාහකව සිද්ධ වෙනවා. බුදුහාමුදුරුව කුකුරවතී සූත්‍රයේදී කියනවා යම් කරෝති තේන උප්පච්චති. අපි යමක් කරත් ඒකට ගැළපෙන තැනක තමයි ඉපදෙන්නේ. සබ්භ්‍යාපච්චං කාය සංකාරං අபிසංකරෝති සබ්භ්‍යාපච්චං ලෝකං උප්පච්චති. අපි වැරදි සහගත කාය සංකාර කාය කර්ම කරොත් අපි ඒකට අදාළ සංස්පර්ශ වේදනාවන් සහිත ලෝකයක තමයි උපදින්නේ. අපි යහපත කරොත් අපිට ඒකට අදාළ වේදනාවන් සහිත ලෝකයක තමයි අපි උපදින්නේ. ඉතින් ඒ නිසා මේ හොඳ කරා කියන එක හොඳ කරනවා යහපත කරනවා කුසල් කරනවා පිං කරනවා මේ ඔක්කොගෙම තියෙන්නේ මේ බුදුහාමුදුරුව කියපු කිසිම හොඳ කාරණයක හොඳ ක්‍රියාවක පන්සිල් වේවා අටසිල් වේවා අනිගයන්ට උදව් කිරීම වේවා සියලුම ආචාර ධර්ම වලට සම්බන්ධ සියලුම යහපත් ක්‍රියාවලදී සිද්ධ වෙන්නේ මෙලවට විතරක් යහපතක් සැලසෙන එකක් නෙමෙයි ඒක අපේ බෞද්ධය දන්නවා අපි මතු භවයකටත් ඒක රැස් කරනවා නම් යම් කිසි යහපත් කර්ම සමූහයක් ඒ කර්ම පෝෂණය වෙනවා ඉතින් ඒ කර්ම පෝෂණය කරන්නේ මේ මොහොතේ යහපත් ජීවත් වීමේ අපි මේ මොහොතේ ජීවත් වීම බෞද්ධයන් ප්‍රගුණ කර යුතුම දෙයක් නොකරන දෙයක් නමුත් මේ මොහොතේ ජීවත් වීම කියන්නේම අපි අතීතය ගැන කල්පනා කරන්න ගත්තොත් අපි පසුතැවිලි වෙන්න ගත්තොත් අපි වර්තමානයේ නැති කර ගන්නවා අපි පසුතැවිලි වෙවි ඉන්නේ මේ වර්තමානයේ නැවත අතීතයට එකතු වෙනවා අනාගතය ගැන අනවශ්‍ය විදිහට නිදි වරාගෙන plans හදාගෙන අපි කියන්නේ සැලසුම් හදාගෙන දැඟලුවොත් මොකද වෙන්නේ? ඒත් අපි වර්තමානයේ නැති කර ගන්න. අපි වර්තමානයේ මේ සුන්දරව ගත කරන්න පුළුවන්. ඊටාම සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්. විවේකයෙන් ගත කර ගන්න පුළුවන්. වැඩදායී විදිහකට ගත කර ගන්න පුළුවන්. කාලේ නැති කර ගන්නවා. ඉතින් මේ වෙසක් දවසට තව දවස් දෙකක් තියලා මම කැමති මේ පණිවිඩය දෙන්න. මේ වෙසක් දවසේ ඉඳලා අපි පුරුදු වෙමු. මේ මොහොතේ ජීවත් වෙන්න මේ මොහොතේ ජීවත් වෙන ඔබ සිද්ධ කළ යුත්තේ හොඳ වැඩ විතරයි අන්නයටත් අයහපතක් වේදනාවක් නැති තමාටත් අයහපතක් වේදනාවක් නැති යහපත් කර්ම කිරීමෙන් ඔබ දුලාශි කිව්වා වගේ ඉදිරි භවයටත් යමක් ගෙනියනවා සතුටින් මේ භවයත් අපි අන්නයන්ටත් තමන්ටත් හානි කර නොවන අයුරින් පැවැත්ම සකසාගෙන යනවා. ඒක තමයි මම දෙන්න කැමති පණිවිඩය අද දවසේ. තෙමගුල සමරන්න නැත්තම් මෙවර වෙසක් මංගල්‍ය සමරන්න තව දවස් දෙකක් විතරයි තියෙන්නේ. අපි වර්ග කිලෝමීටර් 65610ක රටක්. මේ රට ඇතුලේ අනන්තවත් පන්සල් වෙහෙර විහාර තියෙනවා. හැබැයි තවත් දවස් දෙකකින් උදා වෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේදී වෙසක් කලාපයන් ඕන තරම් තියේවි. බැතිගී ඕන තරම් ගයාවි. බුදු තෙමගුල සමරන්නට ඕනෑ තරම් සැරසිලි ඕනෑ තරම් අලංකාරවත් ද වීති පුරා තියේවි. හැබැයි මේ වර්ග කිලෝමීටර් 65610 ඇතුලේ එක වේලක්වත් දානීය සපය ගන්නට බැරි පන්සලේ විදුලි බිල් පත ගෙවන්නට අපහසුකම් ඇති වෙහෙර විහාරස්ථාන භික්ෂූන් වහන්සේලා ඕනෑ තරම් ඇති. ලේකම්තුමා අපි වැඩසටහන අවසන් කරන්න යන්නේ අරුතින් වෙසක් සමරද්දී කොළඹ ඉඳන් වෙසක් කලාපවලට ලංකාවින්න ලොකුම ධනවත් අනුග්‍රාහක බවතුන් එක්ක සැදී පැහැදෙමින් සැරසෙන ගමන් අපිට අමතක කරන්න බැරි ඒ යථාර්ථයත් අපි මතක තියාගන්න ඕනේ. අවසන් වශයෙන් ඔබතුමා මොනවද කියන්නේ? දුලශි මෙහෙමයි. අපි ඇත්තටම අපි තියෙන පන්සල් 13580 ගණක්. ස්වාමීන් වහන්සේලා ඉන්නව 40000කට කිට්ටු වෙන්නේ. එතකොට එකෙන් 20000ක් ඉන්නවා සාමනීර 20000ක් ඉන්න උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේලා. ඒ වගේම 2000කට කිට්ටු වෙන්නේ සිල් මෑණිවරුන් ඉන්නවා. ඒතකොට දැන් ওই සියලුම දැන් අපිට අපේ අමාත්‍යංශයෙන්
අපිට ලැබිලා තියෙනවා මිලියන 2500ක් මේ පන්සල් වලට ආධාරවලට. ඒතකොට දැන් අපි ඕවා පන්සල් අපි කැටගරයිස් කරලා තියෙනවා හතරකට කාණ්ඩ හතරකට. ඒ හතරේ අපි දැන් අවසාන ඔය දුලාශ් කිව්ව කාණ්ඩේ තමයි ඇත්තටම යාට ප්‍රතිපහසුකම් නැති ඒ වගේ තියෙන. දැන් අපි ඇත්තටම අපි කරන්නේ මේ දවස්වල ඒ පන්සල් තෝරගෙන ඒ අයට උදව් උපකාර කරන එක. ඊට අමතරව දැන් අපි සෞභාග්‍ය දැක්ම යටතේ අධිකර ජනතුමාගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටසක් තමයි සසුන් උදාව. ඒ සසුන් උදාව යටතේ අපි දැන් ওই ප්‍රතිපහසුකම් නැති ස්වාමින් වහන්සේලාට අපි ලබා දෙන්න කටයුතු කරගෙන යනවා සමෘද්ධි ආධාර. ඒක එකක්. ඒ ප්‍රතිපහසුකම් නැති අවමයට ඊට අමතරව දැන් ඔය ඔයා කිව් විදිහේ සමහර අය ඉන්නවා විවිධ රෝග වලින් පෙළෙන අය. ඒ අයට මුදල් ගන්න නැහැ බෙහෙත් ද්‍රව්‍ය ගන්න. ඒ අයට අපි රුපියල් 10,000 වෙනකන් අපි මුදල් ලබා දෙනවා අයට ඒ කටයුතු කරන්න. ඊට අමතරව අවුරුදු 80ට වඩා ගිය ස්වාමීන් වහන්සේලා ඉන්නවා 70 ගානක් විතර. ඒ අයටත් මාසිකට රුපියල් 10,000ක මුදලක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේ දැන් අපිට හැකි පමණින් රජයට කළ හැකි දේවල් ඒ ප්‍රතිපහසුකම් සහ විවිධ පහසුකම් අපි ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අපි දැන් මේ දවස්වල සකස් කරගෙන යනවා විවිධ දානපතියන් මගින් ඔය දුලාජ් කිව්ව අර ප්‍රතිපහසුකම් අඩු ඌන සංවර්ධිත පන්සල් වලට ආධාර උපකාර කටයුතු කරන්න කැමති අය ඉන්නෝ නම් දායක ඉන්නෝ නම් ඒ අයට කටයුතු ලබා දෙන්න. ඒක තමයි මම ඉතන අමාත්‍යංශයෙන් වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. කාලාත්‍රේ කතාබහ තුලින් අද අපි කතා කරේ අර්ථවත්ව මෙවර අපි සමරන තෙමගුල පිළිබඳව. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය දේශප්‍රිය ගුණසේන මහතා. ඒත් සමගින් අද වැඩසටහන සඳහා සහභාගී වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉරෝමි ආරියරත්න මහත්මිය. ඒත් සමගින් අද වැඩසටහන සඳහා සහභාගී වුණා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා. තිදෙනාටම ආයුබෝවන්. බොහොම ස්තුතියි. අපි සූදානම් වෙන්නේ කාලාත්‍රේ කතාබහ වැඩසටහන තුලින් අද ඔබේ නිවහනෙන් සමුගෙන යන්න. අද අපි කතා කරේ අර්ථවත්ව මෙවර සමරන තෙමගුල පිළිබඳව. අද අපේ මාතෘකාව සමරමු වෙසඟ අරුතින්. තව දවස් දෙකකින් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නැත්තම් බෞද්ධයින්ගේ මහා මංගල්‍යය උදා වෙනවා. මේ කතා කරපු සියල්ලම මතකයේ රඳවාගෙන නුවණැසින් ඔබ තෙමගුල සමරාවි කියලා අපි විශ්වාස කරනවා. සමුගන්නා මොහොතේ අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ සුපසන් දවසක්. ආයිබෝවන්.